හොඳයි වෙනතනම දනාව සාධාරණයක් වත්වන සතුට කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ධර්මාධ්‍යක්ෂක ගෞරවණීය වන්දනීය අවසරයි ආචාර්ය අපේ හාමුදුරුවෝ මහින්ද නායක මහින්ද මහන්සියගෙන් අවසරයි ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා වැඩම අදාළ අති ගෞරවනීය රාජකීය පඬිත අපේ කාගම් සිරනන්ද පඬිත හම්දුන් මහන්සියගෙන් අවසරයි ඒ වගේමයි විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි අපේ මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ සිල්මෑණියන් වහන්සේ ප්‍රධාන කරගත් සත්පුරුෂ කාරුණික පින්වත්නි පින්වතියනි මද මේ වෙලාවේ බොහොම කාලයක් ගන්න සූදානම් විතාම කිටි වචනය සිහිපත් කරන්න විශේෂයෙන් පිළිගැනීමක් හැටියට අද ධර්මදේශනාව සඳහා වැඩම අදාළ අපේ ගෞරවනීය පඬිත් හම්දුන් වහන්සේ පිළිබඳව පින්වත් ඔබ හැම දෙනාටම අමුතුවෙන් මම විස්තර කරන්න ඕන නැහැ මේ රටේ ඉන්න වැඩිහිටියෝ හැටියට ඔබ හැම දෙනාම ඉතාමතු උන්වහන්සේ අඳුනනවා උන්වහන්සේගේ ධර්ම දේශනාව අහපු නැති කෙනෙක් මං හිතන්නේ මේ ස්ථානේ නැහැ ඉතින් ගෞරවනීය පන්තාම් උන්වහන්සේ අනුරාධපුර ගල්ක්‍රියාගම සිරි සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පඬිත විශාම්ලත් පාඨශාලාචාර්ය ගෞරවනීය අපේ කාගම් සිරිනන්ද පඬිත හම්බුන් වහන්සේ අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා වැඩම අවදාලේ උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය හැටියට ඒ වගේමයි ප්‍රධාන දායකත්ව උසුනන පිරිස අපේ කඨින පින්කම පූජාව බාරගත් පින්තුන් කනිෂ්ක මහත්මයා නදී මහත්මිය සුරත් මහත්මයා ශෂික මහත්මයා ප්‍රධාන කරගත් මේ සත්පුරුෂ කාරුණික පින්නතුන් පින්නතියන් හැමදෙනා වෙනුවෙන් උන්වහන්සේ තාම ගෞරවයෙන් ඉතාම নমස්කාර පූර්වකව මේ වෙලාවේ අපේ විහාරස්ථානයේ පිළිගන්නවා ඔබ හැමදෙනාම සාදුනාදයක් වත්ලා පිළිගන්නවා අපේ ගෞරවනීය පඬිත් හම්දුන් වහන්සේ පිළිබඳව විස්තර කරන්න ඕන නැහැ කියලා අපි සඳහන් කළා මේ රටේ විතරක් නෙවෙයි විදේශ නොයෙක් රටවල අපේ ලංකාව තුළ අගනගරයේ පමණක් නෙවෙයි ඈත ගම්නියන් ගම් සිසාරා මහා පුද්ගලයාගේ ඉඳන් චූටිම පුද්ගලයා දක්වා ඉතාම ආදරය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් තමයි හාමුදුර කෙනෙක් තමයි අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ උපහාසයෙන් පෙන්වා දෙන ධර්ම කාරණා ජීවිතයට කොයිතරම් වැදගත්ද වටිනවද කියන එක උගත් ඔබට අමතකින් කියා දෙන්න ඕන නැහැ. උන්වහන්සේගේ ධර්ම විලාසය ඒ කතිකත්වය අපේ හදවත් බුද්ධාලංගන ප්‍රීතියෙන් සතුටින් සන්තෝෂයෙන් ඔප්නංවාගෙන ජීවිතය හැඩගස්වා ගන්න උපකාරී වෙනවා. ඒ ධර්ම දේශනා කොච්චර බලපානවද කියනවා නම් මම දන්නේ අපේ පඬිත් හඳුරේ කාලා කියනවාද කියලා මම එක තනිකමට ළමයෙක් අපේ පුතෙක් වෙන්නවා උන්වහන්සේගේ ධර්ම දේශනා මේ චූටි දරුවේ අවුරුදු 5ක් 6ක් ඇති චූටි දරුවේ මුලින් ඉඳන් අගට අකුරක් නෑර කියනවා මේ චූටි දරුවේ මුළු ධර්ම දේශනාව පැයක් පැයක් අහමාරක බලන ඉතින් ඒ තරම් ජනහත් උතර කාවැදලා තියෙනවා ඒ ශෛලිය දේශනාව ධර්මයේ ඉතින් අපි ආඩම්බරන සතුටු වෙනවා උන්වහන්සේ පිළිබඳව අපි බොහොම ආදරය කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මේ වෙලාවේ කාලය නොගෙන අපි තාම කරුණාවෙන් මේ වෙලාවේ මතක් කරන අපේ දායක පින්තුන් වෙනුවෙන් මේ කටන පින්කම ඒ වගේම ප්‍රධාන දායකත්ව සොසුන් පින්තුන් හතර දෙනෙක් ඉන්නවා ඒ වෙනුවෙන් මහත්මයෙක් නැගිටලා සාම්ප්‍රදායිකව ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියට මේ වෙලාවේ බොහොම කරුණාවෙන් මතක් කරනවා හැමදෙනාම සාදුකාරයක් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට මත්තෙන්
හැමෝම පංචශීලයේ සමාදම් වෙමු. සියලු දෙනාම නමස්කාරය කියන්න පංචශීල ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
अथे कच्चानि पापकानि कम्म समाधानानि गति संपत्ति पतिबालानि न विपच्यन्ति अथे कच्चानि पापकानि कम्म समाधानानि उपधि संपत्ति पतिबालानि न विपच्यन्ति अत्ते कच्चानि पापकानि कम्म समाधानानि काल संपत्ति पतिबालानि न विपच्यन्ति अत्ते कच्चानि पापकानि कम्म समाधानानि पायोग संपत्ति पतिबालानि न विपच्यन्ति इति किंग्सबरी श्री सद्धातिस्स जात्यंत्र बौद्ध मध्यस्थानाधिपति अति गौरवनीय मा शासन सहोदर विल बागेदर ज्ञानेश्वर स्वामी इंद्रयानन वहन्से वर प्रदान गरु कटयुतु पिंबत महासंगरुवनी अवसराय किंग्सबरी श्री बौद्ध मध्यस्थाने सद्धासिस्स विहारस्थानेहि सतर पेरुवे दायक कारकादि पिन्वतुनि पिन्वतियनि ධර්මශ්‍රවණාභිලාෂීව අද මේ අවස්ථාවට සහභාගී වී සිටින අනෙකුත් සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි ලෞතර අමාමේනි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සදාතනික වූ උතුම් ලෝක දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මේ අත් බණ අහලා තියෙනවා नेत बौद्ध कैथोलिक हिंदू इस्लाम नाना विदौ आगम लब्धिके अंगें युक्त देशेक हिरुद नोबसिन अधिराज्ये मे वेनकोट जीवत्तेन ओयाला बहु उगतुंगें वियतुंगें पांडिवरुंगें पूजके अंगें बनहला तेना एव धर्मय श्रवणे करला तिबुनात् अदवेन कोटात् ओबे जीविते अडुपाडु बोमाय ने अंतो जटा बाहि जटा जटाय जटिता पाजा अतुले ग्याट पीटात् ग्याट ग्याटवलात् ग्याट लिहागांड बैरितारमट प्रश्न आउल बोम जीविते हेतु लौतुरा बुदुरजानन वहन्से पेन्नावादाल दर्शने देखलने जेसुस क्रिस्तुस वहन्से विसिं पेन्नावादाल दर्शने देखलने महम्मत्तुमा पेन्नावु दर्शने देखलने जैन महावीरतुमा पेन्नावु दर्शने දකලන සර්සත්තුතුමා දක් පෙන්වපු දර්ශනේ ඔබ දකලන ඔබේ අම්මා පෙන්වපු ලෝකය ඔබේ තාත්තා පෙන්වපු ලෝකය අපේ ඉතිහාසය අපට දීපු මිනිසත්කම ඔබ දකලන ඒ නිසාවෙන් අපි ජීවිතේ යම් යම් කඩයිම් වලදී පෙරදිලා ඔබට හිතෙනවා ඇති අපි එංගලන්තයට ආවිලා ඉන්නේ දිනලා කියලා ए पराजित पीरस मटन अंद लंकावदाल पेन लाभ पराजित पीरस मट दीत मट इंगल आवट पास वडादन मे इंदू इंगल सूरपूर मेक कुन वाला कप ओ मवट पास मट दे कुनु अलाकिय अरे तेम्स नदी लंगट गियाट पास मन देख लोकमापा एक तरन जरा अरे जपान बेलू हा मेक ना सूरपुर लंका वट गी बेलू हा मैं
ජපානයට අත්හැර ගිය ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය මට අර කුණු අස්සෙන් පේනවා. ඒක කුණු කරාපු එවුන් අසත්පුරුෂයෝ කියලා මට දැනෙනවා. හැබැයි මට කුණු අස්සෙන් පේනවා ශ්‍රී ලංකා ධරණි තලය උත්තරීතර ලංකා මාතාව පුණ්‍ය භූමියක් මේ ලෝකෙදී. ඒක දකින්න වරම් තියෙන්න ඕන. ඒක දකින්න මොලේ දියුණු වෙන්න ඕන. එතකොට ඒක දකින්න පුළුවන්කම තියෙනවා. අපි නානාවිද කෝණවලින් ලෝකය මනිනවා. ජීවිතය අපි මනිනවා. මැනලා ප්‍රාර්ථනා කරන ලෝක අතරේ මරණයෙන් සමුගෙන යන තාක් අපේ බලාපොරොත්තු එකක්වත් සරුව ප්‍රකාරයෙන් අපිට ඉෂ්ට කර ගන්න හම්බෙන්නේ නැහැ. හේතු ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං. මේ ලෝකේ කරකැවෙන විශ්වයේ කරකැවෙන ධර්මතාවයක් තියෙනවා. ඒ අෂ්ටලෝක ධර්මය සකල ලෝ සතුනට පොදුයි. බලන්නකෝ ඔය අටටම මූණ දෙන්න එපා. කාට හරි පැනලා යන්න පුළුවන්ද මේකේ? පැනලා යන්න බෑ. ලාභත් තියෙනවා, පාඩුත් තියෙනවා. සැපත් තියෙනවා, දුකත් තියෙනවා. යසසත් තියෙනවා, අයසත් තියෙනවා. නින්දාත් තියෙනවා, ප්‍රශංසාත් තියෙනවා. මේ අත්දැකීම් ලබ්ධ ඔබ සියලු දෙනාම මේ අටේම වින්දනයන් විඳලා ඇති. ඒ වුණාට අදටත් ඔබ කැමති හතරකට විතරනේ නේ. ඔබේ ඡන්දය තියෙන්නේ හතරක් ගාව. ලාභ වලට කැමති, ප්‍රශංසාවට කැමති, සැප විඳින්න කැමති, මිත්‍ර පරිවාර සම්පත්තියක් තමන් වටේ ඉන්නවනම් කැමති, අනික් හතරට අකමැති. කැමති ඒවා නැති වෙනකොට දුකයි, අකමැති ඒවා ලම් වෙනකොටත් දුකයි. ඒ නිසාවෙන් ඔබට කවදාක්වත් මේ අට තේරුම් නොගෙන මේ යන ගමන් මගේ කවදාවත් දුක නැති කරන්න බෑ. කම්පණය නැති කරන්න බෑ. ඉච්ඡා භංගත්වයේ බලාපොරොත්තු බිඳ වැටීම නවත්තන්න බෑ. ඒකට මූණ දෙන්න වෙනවා. හැමදාම ගතින් සිතින් අඬන මිනිස්සු තමයි අපට මුණ ගැහෙන්නේ. මේ ධර්මයේ නොතේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ ලෝකයේ ලොකුම වස්තුව, ලොකුම දානය ධර්මයේ දානය කිරීම. මිනිසුන්ට බුද්ධිය ප්‍රදානය කිරීම, මිනිසුන්ට ඥාණය ලබා දීම මේ ලෝකයේ ලොකුම දානය. අනිත් දාන කෑම බීම ඇඳුම් පැළඳුම් රන් රිදී මුතුමැණික් යාන වාහන ගේ දොර ඉඩ කඩම් වස්තුව වළඳ මොහොතක් මොහොතක් පාසා විනාශ වී යන. හැබැයි විනාශ නොවන වස්තුව ඥානේ පුතා. විනාශ නොවන වස්තුව ඥානේ. අපි චූටි කාලේ අපිට කටපාඩම් කළා මතකද? මගේ වයසේ අයට මතක ඇති. දැන් ඉස්කෝලවල වාගේ නෙමෙයි. ඒ කාලේ ආකල්පමය සංවර්ධනයක් කළා ඉස්කෝලේ. ඒ නිසා අපිට කටපාඩම් කෙරුවා තුබු තනක සොර සතුරං ගත නොයනාය සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. ඉගෙන ගත්ත දේ මෙලව ජීවිතයේ රැකවරණය සහ පරලෝ ජීවිතයේ රැකවරණය. අපහා අපි බැඳුණු ලෝකය
සුරක්ෂිත කරන්නට පුළුවන් උත්තරම වස්තුව එච්චරයි. අනිත් ඒවා කොහොම නැති වෙලා යන. නාය යනකොට ගම් පිටින් වැළලීලා ගියා. සුනාමි ඇවිල්ලා උන් හිටි තැන් නැති වෙලා ගියා ලක්ෂ ගාණක් ලෝක මානවයාට. අපි ඒවා සුරංගන කතා හැටියට දැකලා දැනගෙන තිබුණි. හැබැයි මේ විශ්වය අපි දන්නේ නැති. අපි ඉදිරියේ මූණ දෙන්න තියෙන තව කොච්චර අද්දකීම් තියෙයිද? ඒවට අපි මූණ දීලා නැහැ. ඉසේරා දෙහ දිච්ච මිනිහා කියනවා කවදාවත් ඉසේරා දෙයක් නම් එන්න එපා මේක කර්ම රෝගයක්. වෙන ලෙඩක් තිබ්බනම් මීට වඩා හොඳයි කියලා. ඊට පස්සේ ඒ ලෙඩේ හැදිච්චාම කියනවා අප්පෝ මේක නම් මහා කර්මයක් මේකට වඩා අහවල් එක තිබ්බා නම් හොඳයි. අත්දැකීම ලැබෙනකොට තමා ඒකේ ආදීනවය තේරෙන්නේ. ඒකේ ගුණාගුණ භාවයන් තේරෙන්නේ. ඒ නිසා ලෝකයේ පුතා හැම මොහොතකම ඉගෙන ගන්න තියෙන එක. ලෝකේ ගවේෂණය කළ යුතු එක. ලෝකේ දකින්නට ඕන එකක්. හැම මොහොතේම අවදියෙන් සිට මේ ලෝකය දකින්නට පුළුවන් නම් ඒක තමයි විශ්වයේ වටිනාකම. බුදුහාමුදුරුවේ නිසයි සබ්බදානං ධම්මදානං ජිනාති මේ ලෝකේ ජය ගන්න තියෙන එකම දාණය උතුම්ම දාණය ධර්මයේ ලෝකයට දායාද කිරීම. උන්වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලෙහි උන්වහන්සේගේ සිය ශක්තියෙන්ම ගම් නියම් ගම් සැරිසරා ලොව වටා සැරිසරා දේශනා කොට වදාළ අමා දර්ශනයේ වසර දහස් ගාණක් මුළුල්ලෙහි මේ ලෝකේ සොයා ගන්නා සෑම විද්‍යාවකටම සනාත කරමින් මේ ලෝක සත්‍ය පෙන්වා වදාළ විවිධාගම් තියෙන විවිධ දර්ශන තියෙන නමුත් බෞද්ධ දර්ශනය පින්නතුන් මේ ලෝකේ සදාතනික විශ්ව සාධාරණ ධර්මතාවය මං ඉගෙන ගන්න කාලේ මං ලෝක දර්ශනය ඉගෙන ගත්තා. ඒ ලෝක දර්ශනය ඉගෙන ගන්නකොට බෞද්ධ දර්ශනයට කිට්ටු වෙන්න වෙනත් දර්ශනයක් දහමක් ආගමක් මට මුණ ගැහුනේ නැහැ. ප්‍රායෝගිකයි. හරිම ප්‍රායෝගිකයි. කැමති නම් පිළිගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන්. ඔබ කැමැත්තෙන් සොයා යෑමෙන් ලැබෙන ඔබේ දැනුමින් තහවුරු කොට ඉගෙන ගන්නයි තියෙන්නේ. අවබෝධ කරගන්න. අනිත් සියලුම මේ භෞතික ලෝකයේ තියෙන ඒවා පුතා කුණු වෙලා යන. කෑම ඕනේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න කෑම ඕනේ. කෑම එකනේ. නේද? බෞද්ධ දර්ශනයට අනුව එක කෑම. බුදුහාමුදුරු විතකදී දේශනා කරනවා ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතික. එක කියන්නේ මොකක්ද? එක නම් කෑම. කෑම මොකටද? ජීවත් වෙන්න. අපිට කෑම මොකටද? මැරෙන්න. දැන් සීනි දාලා තේ එකක් දෙමු බලන්න. පොදුවේ සීනි දාලා තේ එකක් දෙමු. මෙතන 99%ක් බොන්නේ. ඇයි? වසර 75ක් කන්න තිබ්බ සීනි 25ට කාලා මෙව්. වසර 75ක් කන්න තිබ්බ එක 25ට කාලා දැන් දත නියවාගෙන සීනි වලට වෛර කරමින් ඉන්නවා. තේරුම් අරගෙන නෙමෙයි සරල ගමනක් යන්න තියෙන එක. ඒ සරල භාවය අපේ ජීවිතය තුල නැතුව අපි මේ ආටෝපිත සාටෝපිත අහංකාර උද්දච්ච ලෝකේ ආපු ගමනි ප්‍රතිඵල භුක්ති විඳිනවා ඔබම. නමුත් හැදිලාද? ඉගෙන ගත්තද පාඩම? නෑ, ඉගෙන ගත්තේ නෑ. මට ඒ ලෙඩේ හැදිලා මම පොඩි කාටත් ඒකම කරනවා නේ. සතියන්තේ ලැබෙන විවේකයත් එක්කම්ම කොහේ හරි පාටියක් තම හදන්නේ. කොහේ හරි කාගේ හරි කූඩාරමක පාටියක් ලෑස්ති කරනවා. උපන්දිනේ අවුරුද්දට 3-4 ගමනක් යනවා නම් කැමති. මේ බවලා තම්මන්ඩිලා සූදානම් වෙලා ඉන්නේ අහංකාර කොම්පෙන්නන්න. තමන්ගේ ගේ ඇතුලේ සාදයක් පවත්තලා අර එනේ උන්ට අහංකාර කොම්පෙන්නන්න. නාන අප්‍රකාර එව්වා උලුප්පලා පෙන්නලා මරන්න තමා හදන්. මන් දන්නවා මම මේ ලෝකේ වටේම ගියානේ.
මං ලංකාවේ අස මුල්ල නෑර ඇවිදලා තියෙනවා. එහෙනම් මං දන්නවා ගති ලක්ෂණ කවරේදයි කියා මිනිසුන්ගේ මානව චින්තනයේ පසුවෙන්. එහෙනම් ලෝකයේ කුණු වෙන බව තේරුම් අරගෙන අවබෝධයෙන් දකින්න මාන්සිකත්. උදේ උයාපුවෙක දැන් හැන්දෑවේ අරන් බලන්න. සාමාන්‍ය මේ සීතල රටවල් වල නම් මාසයක් විතර කනවා තියෙතියා. අපි නේ ඔව් සීතල කරනව නැන්නේ නැ මේ සෙවුඩින් තිබ්බා වැහුවා. ඈ සීතල ඍතුවට අරකම කකා ඉන්නෝ. ඈ ඒක ඒකලා කියනවා අපි එංගලන්තේ ඉන්නේ. කුණු ජරාව කාලා කාලා අපි එංගලන්තේ පුරවැසියෝ. ඈ කාලා තියෙන මොනවද? සමහර විට සති දෙක තුන පරණ යෝ. නැව් මේවා කෑ. හෙලයෝ එහෙම නැ. හෙලයෝ නැව් මේවා කෑ. දැන් අර පට්ට හොරු ගොඩක් බී වෙලා ඒක විනාශ කෙරුවාට හෙළදරනේ නැවුම් දේ කාලා බීලා හැදිච්ච උත්තම ලෝකයේ හිටුමු මානවයෝ හිටියානම් ඒ ශ්‍රී ලංකා දූපේ ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයෙන් වට වූ මුතු යටේ ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ තිබුණු පෝසත් බෝසත් ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව ඒ උතුම් දෙරණ මෙසේ වේ යයි සීනකින් වන් නොසිතුවද අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති මිනිස්සු හිතන දෙයට වඩා නොහිතන දේ සිද්ධ වෙනවා ඒවාට මූණ දෙන්නට පුළුවන් ශක්තිය ජනනය කරගෙන ලෝකයේ සරන්නට ඕන එනිසා ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ ඔබට මට අනුකම්පාවෙන් කරුණාවෙන් දයාවෙන් සසර ගමන සුවපත් කොට දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර අමා නිවනින් සැනසීම ලබන්නට මඟ කියලා තියෙනවා ඒ උතුම් මඟ දකින්නට යන්නට ඔබට මේ දහම් දේශනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණහඬ ලෑස්ති වෙන්න පින්නතුනි මම මාතෘකා කලේ ටිකක් ගැඹුරු धर्म कारण की अत्ते कच्चानि पापकानि खम्म समाधानानि गति संपत्ति पतिबालहानि न विपच्छन्ति अत्ते कच्चानि पापकानि खम्म समाधानानि उपदि संपत्ति पतिबालहानि न विपच्छन्ति अत्ते कच्चानि पापकानि खम्म समाधानानि काल संपत्ति पतिबालहानि न विपच्छन्ति अत्ते कच्चानि पापकानि कम्म समाधानानि फयोग संपत्ति पतिबालहानि न विपच्छन्ति न विपच्छन्ति विपत्ति सिद्ध वेन्ने मुकक् हिंदद गति संपत्तिय तियेना उपदि संपत्तिय तियेना काल संपत्तियक वेनम පයෝග සම්පත්තිය තියෙනං විපත්ති සිද්ධ වෙන්නේ නැහැ. සියල්ල කර්මයෙන් සිදු නොවේ කියන එකටත් උදාහරණයක් මේකේ සැපේනවා. සියල්ලම කර්මයෙන් පෙර කරන ලද කර්මයෙන් නෙමෙයි සිද්ධ වෙන්නේ. මේ භවගාමී ජීවිතයේදී අපි කරන කර්ම මෙලවත් පරලොවත් අකුසලයක ආරම්භයේ හැටියට කුසලයේ ආරම්භයේ හැටියට සැප සහ දුක වින්දනය කරමින් යන්න හේතු වෙනවා සංසාර ගමනේ වුවාම පස්සෙන් එනවා නෙමෙයි එව්වත් එනවා නමුදු එව්වා බලවත් ඒවා දුබල කරමින් දුබල ඒවා බලවත් කරමින් ඉදිරියට අරන් යන්න හයිය තියෙන්නේ පින්නතුනි මේ ජීවිතය අපි නිර්මාණය කරන විදිය අනුව ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ससर गमने ए वासेम मेलवदी ओबे जीवितेट बल पवत्तन ओब खरन कियन दै अनु ओबे जीविते लस्सन गमनक विपत्ति इंगें तोरव तबन्नट पुलुवां भाग्य तेन ए भाग्यवंत कारणा हतरक संपत्ति हतरक पिलिबंदव बौद्ध दर्शने विस्तर वेनवा एक गति संपत्ति पतिबाल हानि न विपच्छन्ति गति संपत्ति तेनां विपत्ति न मुखद गति ज्ञान
ඔය නිකන් එදිනෙදා විවාහාරේ අපිට හම්බ වෙනවන්නේ නේ මොකගේ වල් ගතිය කියන්නේ කියනනේ වල් ගතිය බල්ලු ගතිය තිරිසං ගතිය එහෙම කියනවා අපි විවාහාර කරන මොකද්ද මේ ගතිය उगे गतिय ऊ नारी मेरुवत उपांगे गतिय बलियरियत नैरे आंग एके देनो पहदिल आदि मुतुम मितांगे बुद्धिय बलांगो धर्मे होंदिं अवबोध करगन लोके जीवात्तेन हींगे उन्टे का अवबोध करला देन पाविच करला देन वचन उगे गतिय ऊ नारी मेरुवत उपांगे गतिय බලියරියත් නෑරේ උපංගෙයි ගති අරින්න බෑ කියනවා ගතිය කියලා කියන්නේ අපි සංසාර ගමනේ ජීවත් වෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසර චක්‍රයන්නේ තියෙන්නේ පෙර භවයේ අපි ජීවත් වෙලා ඉඳලා මැරෙන දවසේ අන්තිම මොහොතේ පහළවෙච්චි චේතනාවක් තියෙනවනේ චේතනාහම් බික්කවේ කම්මං වදාමි චේතනාව තමයි කර්මය කියන්නේ චේතයිත්වා ඒ චේතනාව කරන කොටගෙන කායේන වාචා මනසක් හිතයි කයයි වචනයයි වැඩ කරනවලු මරණාසන්නම මොහත වෙනකොට පුතා මේ ඉන්ද්‍රියන් ටික මැරෙනවා अंतिम मुहत वेनकोट मे इंद्रिया मेरी बाहर लोके मुखवा तपिट पेन धन हंगेन अवबोधे नहिलयान ये इंद्रिया मेरी वचने वाड़कराने अवसान मुहते पहल वेची चेतनाव गांड इतरवेला हित वितला हित वैड याटे हित वैड करन वैड වැඩකරන හිතාර චේතනාව ගන්නවා චේතනාව අරගෙන දෙන්න හැදුවට අනිත් දෙන්න මැරිලා හින්දා හිත මැරිච්ච කය අතෑරලා එළියට යනවා ඒකට කියනවා චුතිසිත චුත වෙලා යන හිත චුතිසිත ගන්න අවසාන කර්ම ශක්තිය ඊළඟ භවයේ උත්පත්ති ලබන්න හේතු වෙනවා අන්න ඒකට කියනවා පුතා ගති एक तमा गति आंगे लबागत्ता वो गति अणु मे उत्पत्ति लबन जीवित क्रियात्मक एक मारुकर बे आय आतर मगदे मारुगे आगे बे खागे हरि कुसे दारुवे गैप गाना अदर है गैप गाता ज्ञान को दारुवे उब दवास की पेकिंग गिहिला वाइद्य परीक्षण गिहिला बेलू हाम की ना हाँ दारुवे හටගෙන තියෙනවා ඊට පස්සේ වෛද්‍යවරයාට කියනවා මේ දොස්තර මහත්තයා හම්බෙන් ඉන්නේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බලලා මේ මං කැමති කොල්ලෙකුට එහිඳ මාරු කරන්න මේ ලෝකයේ ඉන්න ඕනෑම නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගිහිලා කියන්නකෝ මාරු කරන්න කියලා ආයේ ගතිය මාරු කරන්න බෑ පුතා ඒ ගතිය ඒකමයි තිරිසංගත ලෝකයකට වැටුනොත් ඒ ගතිය මත පිහිටන්න ඕන. ආයෙ මනුස්ස ලෝකයට එන්න පුළුවන්. ආයෙ එන්න බෑ. අවබෝධයෙන් යුක්තව ජීවිතේ තනුවොත් ගතිය සම්පත්තියක් කරගන්න පුළුවන් නැත්තම් බෑ. හාමුදුරුවනේ. දැන් අපි ඉපදිලානේ. දැන් අපි සියලු දෙනාම ගති සම්පත්තිය ලබලා वालों गति संपत्ति बल पेर तो लोग देवलोव गए बंबलोव गए तिर संगत लोके कुमन हो बाबे कट वैटून फिर रेत लोके भूत लोके इपदून मनुष्य लोके लसन हेड तैलैति विविध स्वरूप गत्त दुटुपमणि मिनी किल की अन्नट पुलुहन देह लक्षण ऐतिव उब उत्पत्ति लबला इन्नो
ඒ කියන්නේ ගතිය හොඳ වෙලා තියෙනවා. ඒ නිසා ගතිය ගැන කියන්න ඕනේ නැද්ද අය? ගතිය හොඳින් ද? මට ආසම ගතිය ගැන කියන්න. ඇයි දන්නවද? සංසාරයේ උත්තම පුණ්‍ය චේතනාවකින් මැරිලා ගතිය හොඳ කරගෙන මනුලව ආපු ඔබ ගති සම්පත්තියේ මිනිස් ලොව ඉපදිලා ලෝකේ අනන්ත දෙව් මිනිසුන් සහිත ලෝකේ මිනිහා විතර නිර්මාණශීලී ගුණ ඇති සතෙක් නැහැ ලෝකේ. දෙවියෝ ඇති. වැඩ කරන්න බැරි නම් පුතා මොකටද දෙයියා? ඈ මේ එංගලන්තේ දෙයියෙක් හදාපු එකක් පෙන්වන්න මට. මේ දියුණු යයි සම්මත හිරු නොබසිනා අධිරාජ්‍ය කියලා හොරකම් කරගත් රාජ්‍යත් එක්කන් ඉර බහින් නෑනේ නේද? හොරකම් කරපු රාජ්‍යත් එක්කන් ගලප ගලපා හිරු නොබසිනා අධිරාජ්‍ය මට පෙන්වන්න දෙයියෙක් හදාපු එක. එකක්වත් ඔක්කොම මානවයෝ හදාපුවා තියෙන. සමහරු කියනවානේ දේවදරුවෝ කියලා මේ මේ චෙක් කරලා බලමු ගිනිහිල්ලා DNA එකක් කරලා. ඈ අහවල් මුදියන්සේගේ එකාද එහෙම නැත්නම් සක්‍ර දෙයියන්ගේ පැටියද කියලා. ඈ මැවුම් කාර්යය තමයි අර DNA එකේ ඉන්නේ. ඈ වෙන එකෙක් වෙන අද්භූත එකෙක් පෙන්වන්න එපා. සේයාව නෑ ආරිසිංහගේලේ ආරිසිංහගේ ජාන ආරිසිංහගේ ගුණ තමයි ආරිසිංහගේ කාට තියෙන. එහෙම නොපිහිටියොත් ඒ දෙවියොන මේ අල්ලපු ගෙදර එකා හරි පරීක්ෂා කරලා බැලුවහම මේ මානව ලෝකයේ එකෙක්ගේ DNA එකට තමයි ගැලපෙන්නේ. මැවුම් කාර්යය වෙන කවුරුවත් නෙමෙයි පින්නතුනි කර්ම ශක්තිය. ඔබ පෙර සසරේ කරන ලද කර්ම ශක්තිය මේ හිස් අවකාශයේ අවුදින් ප්‍රාර්ථනා පරිදි චේතනා පරිදි අවසාන ගතියේ නිමිත්ත පරිදි උත්පත්තිය ලබන. මට මේ ගැන කියන්නම ආසා වෙන දෙයක් නෙමෙයි ඔබ මනුලොව ඉපදිලත් ඔබ යන්න හදන්නේ කොහාටද කියලා. මේ මනුස්ස ලෝකේ ලෝකේ තියෙන වටිනාම ජීවිතය හම්බෙච්චි ඔබ මේ යන්න හදන්නේ කොහෙද? මට පේනවා සමහරු තිරිසන් ලෝකවලට යන්න. අපායට යන්න. මට ඕන නම් පෙන්ව හැකි එක එක භවයන්හි උත්පත්ති ලැබන අය මෙතන. තෝර තෝර පෙන්ව හැකි බල්ලෝ වෙලා උපදින්නේ කවුද? බැල්ලියෝ වෙලා උපදින්නේ කවුද? නයි පොලොංගු වෙලා උපදින්නේ කවුද? මේ මෙතනින් මට මූණ දිහා බල්ලා ඇත්තටම පෙන්වන්න පුළුවන්. ඔබට හිතා ගන්න මං කියන්නද එකක්. භවගාමී ජීවිතයේ ඔබ උපදින තැන සල්ලාලකම් කරන අය උපදින්නේ බලු භවයක. සෑහීමකට පත් නොවි සල්ලාලකමෙන්ම ජීවිතය අරගෙන යන යමෙක් වේද උත්පත්ති ලබන්නේ බලු භවයක. දැන් ඔබ උපදින තැන පේනවා නේද ඔබට? ඈ ඒක ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ පුතා. ස්ත්‍රියක් සල්ලාලද පුරුෂයෙක් සල්ලාලද ඒ දෙදෙනාගේම උරුම කරුමේ ධර්මතාවය ඒක තමයි. ඔබට චිත්‍රපටියක් වාගේ මරණාසන්න මොහොතේ පේන්න ගන්නවා. යටිහිත අවදි වෙනවා, ඉන්ද්‍රියන් ටික මැරෙනවා. එතකොට පුතා හිත විතරනේ වැඩ කරන්නේ. ලපටි කාලේ ඉඳලා චිත්‍රපටියක් වාගේ හිතට පේන්න ගන්න. ඔබ හුදකලා වෙලා කරුවල තැනක නින්දට ගිහිල්ලා බලන්න කල්පනා කරලා නිසොල් මම් ඔබට කොච්චර ඔබේ ජීවිතේ පේනවද කියලා ඈතට. ඔබ සපුරාම මේ ලෝකයෙන් ගතින් වෙම්වි හිත විතරක් තියලා බැලුවොත් එහෙම හිතට මොනතරම් පෙනේද? ආගමන
ආන් ඒ ගමන දැක දැකනේ අපි මැරෙන්නේ එතකොට මරණාසන්න මොහොතේ දකින්න තියෙන දර්ශනය කිලුටුන ඔබට මුණ ගැහුනොත් විවේක වේලාවක මෙහෙත් පුස්තකාලයක් තියෙනවා වගේ දැක්කා ඒ පුස්තකාලේ ඇති තේරී ගාථා ඒ තේරී ගාථා වල තියෙන ඉසිදාසි තෙරණියගේ කතාව කියලා කතා වස්තුව ආගේ කතා වස්තුව බලන්නකෝ ඒකේ තියෙන්නේ බලු භවයට යන විදිය චුල්ල කම්ම විභංග කියලා සූත්‍රයක් තියෙනවා ඒ චුල්ල කම්ම විභංග සූත්‍රයේ තියෙන්නේ භවයන්ට සේන්දු වෙන විදිය කර්ම රැස් කරලා සරපය වෙලා උපදින්නේ කවුද මට දැනෙනවා වැඩිපුර කාන්තාවෝ කියලා අයියා මුදුරනේ ඈ උදාර මාත්‍රුවරේ මාත්‍රූත්වයෙන් සුපෝසිත මේ සෙනෙහ බරකම් වලින් ලෝකේ සනහන ලාලිත සුමට සිනිඳු පැහැබර ගතක් ඇති මා කෙසේනම් සර්පෙක් වෙන්නද ඈ දිවිය කොටියෙක් වගවලසෙක් ඈ මුගටියෙක් වාගේ නපුරු ලේ හලහල අමු අමුවේ සත්තු කණෙක් වෙන්න මා කල අපරාධේ මොකද්ද කියලා ඔබට හිතෙනවද වැටිපුරම ද්වේෂ සහගත හිත් සහ වෛරය තියෙන්නේ කාගාවද ඒ අය උපදින්නේ සර්පය වෙලා ඉතින් ස්වාමීන් වහන්සේ ගෑනු ගාවද එහෙම තියෙන්නේ මං ඉතිහාසයේ ඉඳලා පුතා බලාගෙන ආපුවාම කාන්තාව ගාව වගේ මට දැනෙනවා වැඩිපුර තියෙන්නේ කාන්තාවක පිරිමි ගාවත් ඇති වැඩිපුර කාන්තාව ගාව මට කියන්න නැන්දම්මයි බෑනයි ගහ ගන්න තැන නැන්දම්මයි බෑනයි ගහ ගන්න තැනක් මේ එංගලන්තේ කොයි කොහේ හරි තියෙන මං ලංකාවේ නම් දැකලා නැහැ මෙහෙත් නැ හැබැයි නැන්දම්මයි ලේලි කහ ගන්න තැන මේ මෙතන 75%කට වැඩිය තියෙනවා මේගොල්ලෝ එංගලන්තේ නෙමෙයි දෙව්ලොව තියමු ඒත් හපා ගන්නවා නැන්දම්මලා ලේලිලා එක තැන තියන්න බෑ මං දන්නවා නෑනලා නෑනලා එක තැන තියන්න බෑ ඇයි මේ ඈ මේ ඇයි ඉතිහාසෙ ඉඳලා එන එකක් නෙමෙයි අර කුඩම්මගේ කතාව තියෙන්නේ මොනර මාළු ඩැහැල්ලේ නොවැද තියන්නේ අපිට මාළු අලකොළ දෝ අදත් කුඩම්මේ ඔය ඉතිහාසයේ අපේ ජන ප්‍රවාද තියෙන සංසිද්ධි එකතු කරලා මේවා ලියලා තියෙන. එතකොට නපුරු සිතුවිලි කාට පහළ වූවද? ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. නපුරු සිතුවිලි කාටද පහළ වෙන්නේ? උත්පත්ති ලැබන්නේ පුතා. අර නපුරු ගති ලක්ෂණ තියෙන තිරච්ඡානගත ලෝකයක. මේ විදිහට අපේ මේ ජීවන ගමනේදී කරන පාපයට අනුරූපීව භවගාමී ජීවිතයේ උත්පත්ති ලැබන්න අපට සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි මේ ලැබිලා තියෙන manussකම කෙලස ගන්නේ නැතුව විනාශ කරගන්නේ නැතුව උත්තරීතරත්වයට යන්න මහන්සි ගන්න. අපි උත්පත්තියේ ඉඳලා ආ ගමනේදී අපේ තියෙනවානේ ಜಾති නේ සහජාත අතිජාත අවජාත දැන් ඔයාලා කොයි જાතේ ඔයාලා තියෙන ඔය ජාතක තුනෙන් කොයි જાතකේද ඈ අතිජාතද අනුජාතද අවජාතද කියලා බලන්න මට පේන්නේ නැහනේ ඔබට පේන්නේ මන් සතුට වෙනවා මං අතිජාත පුත්‍රයෙක් කියලා. ඇයි? මගේ අම්මට බැරි වෙච්චි, මගේ තාත්තට බැරි වෙච්චි සුන්දර ප්‍රභාස්වර ලෝකයක්
මායිදිරියේ තන ගෞරවය අභිමානයේ කීර්තිය ප්‍රශංසාව ඇතිව ලෝකයේ දුරගමනක් යමි මා වැදූ අම්මාට මා හැදූ තාත්තාට මා උපන් දේශයට මා උපන් ගමට කීර්තියක් ගෞරවයක් නිදහසක් නිවනක් සතුටක් ප්‍රදානය කරන්නට වාග්ය වූ මා මෞපියන් අභිබවාගොස් ලෝකයේ දිනු බැවින් මා පුතා ශ්‍රේෂ්ඨයි මා උත්පත්තියෙන් ලද ජීවිතය මුවහත් කිරීම නිසා මට තියෙන්නේ අති ජාත බවක් අනුජාත කියලා කියන්නේ මෞපියන්ගේ ජීවන දර්ශනයට සමගාමීව ඔවුන්ගේ ගුණධර්ම වලට එකඟව යන දරුවන්ට කියනවා අනුජාත නැත්නම් සහජාත දරුවෝ කියලා අවජාත අවජාතකයොත් ඉන්නව නේද කවුද අවජාතකයෝ කියන්නේ අවජාතකයෝ කියලා කියන කතාවටනේ ඇත්තටම කවුද අවජාතක කියන්නේ මෞපියංගේ ගුණ මෞපියංගේ ධර්මතා මෞපියංගේ සංස්කෘතීන් මෞපියංගේ ජාතිකත්වයන් නොසලකමින් මෞපියන්ටත් නිගා වෙන විදියට හැසිරෙන සරණ ලෝකයේ පවතින නීතියකට සමාජ ධර්මතාවයකට නොගැලපෙන මට්ටමේ ජීවිත ගෙවන යම් කාලකන්ණියෙක් වේද ඒකට කියනවා අවජාතකයා කියලා. එහෙම චරිත අපිට දකින්න තියෙනවානේ මං ජපානේ ගිය වෙලාවේ දැක්කා එක අවජාතකයෙක් ඉගෙන ගන්න ගිහී කියලා ගිහිල්ලා අකාලෙම මැරුණා මං ගිය දවසේ. මේ අවුරුදු 19ක කොල්ලා. පමණ ඉක්මවා බීලා 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 වාහනක් තියෙනවානේ පුතා. හිතුමතේ යන්න පුළුවා. ඒ වාහනයක් අරගෙන ඒ රටේ පවතින නීති රීති බිඳගෙන මහමග යන්න ගිහිල්ලා හැප්පිලා මැරිලා ගියා කුඩු වෙලා. මෙහෙටත් ඇවිල්ලා අවජාතක ගති මේදරණේද මතු කරන කුඩුකාරයෝ වෙච්ච අය ඇති. සල්ලාලයෝ වෙච්ච අය ඇති. බේබද්දෝ වෙච්ච අය ඇති. හොරකම් කරලා හිරේ ගියපු ඇත්තෝ ඇති. අතපය කඩාගෙන ජීවිතේ නැති කරගත්ත ඇත්තෝ ඇති. ආන් ඒ අය පුතා උපම් බිමටත් නැති. වැදූ මවටත් නැති. හැදූ පියාටත් නැති. අශීලාචාර නින්දිත ගමනක් යන බැවින් ඒකට කියනවා අවජාතක ගතිය කියලා. ඒ නිසා ගති අවජාතක කරගන්නේ නැතුව අවම වශයෙන් අනුජාත මෞපියංගේ ගුණධර්මවත් ඇතිව මේ ලෝකයෙන් ඉගෙන ගන්නට තියෙන සද්ධර්මතාවයන් ඉගෙනගෙන ලෝකයේ පරිසරයෙන් ඉගෙන ගන්න තියෙන බොහෝ දෑ ඉගෙනගෙන ලෝක සත්‍යතාවයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන මෞපියන්ටත් වඩා උතුම් ශ්‍රේෂ්ඨ ගමනක් යන්න හැකි ශක්තිය ජනනය කරගන්න පුළුවන් නම් ඒක තමයි පුතේ අතිජාත බව. ලෝකයට වටින්නේ අතිජාත මිනිස්සු. දවසින් දවස දවසින් දවස ලොව දකින්නට පුළුවන් ශක්තිය ඇති මිනිස්සු. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ඡායං අත්ථ කිල මතානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා සත්‍ය විභංග සූත්‍රයේදී. ඒ වගේම ධම්සප්පවතුන් සූත්‍රයේදී මේ සූත්‍ර දෙකේදීම පෙන්නනවා මේ ලෝකයේ ඇත්ත දකින්න හම්බෙන්නේ නැහැ මේ වාගේ ගමනක් යන අයට කියලා. මොන වාගේ ගමනක් යන අයටද? ජීවිතයට අධික සැප දෙමින් සත්‍ය හොයන අයට සත්‍ය හම්බෙන්නේ නැහැ. ජීවිතයට අධික දුක් දෙමින් සත්‍ය හොයන අයට සත්‍ය හම්බෙන්නේ නැහැ. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා
මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා යා යුතු නොවන නොයා යුතු අන්ත දෙකක් තියෙනවා අත්තකිල මතානුයෝගයයි කාම සුකල්ලිකානුයෝගයයි අධිකතර සැපදීම සහ අධිකතර දුක්දීම මේ දෙකෙන් වෙන් වෙලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය නොකළොත් ඔබට ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි වෙනවා ඒ නිසා මේ අන්ත දෙක අතාරින්න කිව්වා ඔයාලා මගේ දැක්මට අනුව එකක් අතෑරලා තියෙනවා ඔය දෙකෙන් එකක් අතෑරලා නින්නේ නේද කොහොකද අතෑරලා ඈ කොහොකද පුතේ අතෑරියේ මොකද්ද අතෑරපු එක ඔබ හිතින් හිතුවා මම දුක් විඳින එක අතාරිනවා කියලා නේද ඔබ දැක්මට ඔබ දුක් විඳින එක අතාරිනවා කියලා ඇතෑරියා. ඔබ සැප විඳිනවා කියන එක අල්ලගත්තා. හැබැයි ඔබ දුක් විඳින එක ඇතෑරියේ දුක ගැන දැනගෙනද? නෑනේ. දුක ගැන නොදැන ඔබ දුක අතාරින්න හැදුවාට ඔබට පේන්නේ ඇත්ත. ඔබ දුක අතෑරියා කියලා අල්ලගත්තේ මොකද්ද? සැපනේ. සැප කියලා කියන්නේ දුකේ උපත පුත සැප කියලා කියන්නේ දුකේ උපත දැන් කසාද බඳින එක සැපයි කියලා පෙවුනා නේද පුතා නෑ ඔයාලට පෙවුනානේ බඳින්න ඉස්සෙල්ලා බඳින එක සැපයි කියලා මට කියන්න ඇත්තටම දැන් සැපද ඈ පුදුම කනසල්ලකින් ඉන්නේ ඈ හොස්සාගින් මැස යන්න බෑ ගමනක් ගියොත් එන්න ප්‍රමාද වුණොත් ඉවරයි ඈ තමන්ගේ වැදූ අම්මාට හරියට සලකන්න බෑ හැදූ තාත්තාට හරියට සලකන්න බෑ ගමන බිමනක් නිදහසේ යන්න බෑ යාළුවෙකුට හිත මිත්‍රාදීන්ට උදව් උපකාර කරන්න බෑ කෙනෙක් එක්ක කතා බහ කරන්න නිදහසේ බෑ තහංචි බන්ධන ගොඩාක් මැද්දේ ඔය කසාදෙට ලස්සන සුන්දර නමක් තියෙනවා ලංකාවේ මොකද්ද පුතා ඒක ඈ මොකද්ද ඒක හිර ගන්නෝ හිර වෙනව නෙමේ පුතා හිර ගන්නෝ බලහත්කාරයෙන් හිරේ වැටෙනවා ඇත්තම කතාවේ ඒක නේති නේද අපි ලෝකයේ දිහා බලලා ඇත්තටම මූණ දුන්නොත් ඒකනේ ඇත්ත කතා සැපයි කියලා හිතුවා හැම සැපතකම කෙලවර යන්නකෝ දුකයි හැම සැපතේම කෙලවර දුකයි ඔයාලා වාහනයක් ගත්තා ආපු ගම ෆිනෑන්ස් කෙරුවා ෆිනෑන්ස් කරලා වාහනේ අරගෙන දැන් පුදුම කර්මයක් ගෙවන්නේ අප්පා ඈ රෑත් වැඩ උදේත් වැඩ දවල්ෙත් වැඩ කාණ්ඩ වෙලාවකුත් නැහැ ඉන්න වෙලාවකුත් නැහැ නිදහසකුත් නැහැ කායිකවත් තැවෙනවා මානසිකවත් තැවෙනවා ලෝකයේ කොහේ හරි තැනක් පෝසත් කරන්ඩ අපි කර්මයක් ගෙවනවා අපි කර්මයක් ගෙවනවා ලංකාවේත් ඔහොම කර්මක් කාර්යෙම්මට තමන්ගේ ප්‍රමාණයේ ගුණය නොදැන කරන දේවල් රත්තරන් ඇයි පුතා ඇද්දල්ලේ ඇද්දල් මොකටද රත්තරම් මොකටද මැණික් මොකටද කාට මන්ද මම හිතලා බලපුවාම බෙහෙතකට ගන්නෙත් නෑ පුතා කෑමකට ගන්නෙත් නෑ මිනිහෙකුගේ ජීවිතය ජීවත් කරවීම සඳහා කිසිසේත්ම ගන්නෙ නැති જાති මේවා හැබැයි ඒවට වටිනාකම් දීලා ලෝකේ මිනිසුන්ට පිස්සු හදලා එව්වා පස්සේ දුවනවනේ කී දෙනෙක් හිරේ ගිහිල්ලා තියෙනවද පුතා රන් රීදී මුතු මැණික්කින්ද ඈ අත්තුමර වැඩක් නැති දේවල් පස්සේ හඹා ගිහිල්ලා මිනිස්සු විනාශ වෙලා සරලව ජීවත් වෙන්න තිබ්බ මේ ජීවිතේට කරලා තියෙන විනාශය බලන්න අපි ඔබට චිත්‍රපටියක් වාගේ ඕන් ඔව්වා ටික මරණ මංචකයේ දිස් වෙනවා විඳින්න වෙනවා
එනිසා සුන්දර මානවීය සම්පතක් හැටියට බුද්ධියෙන් ලෝකය බලන්න උවමනා දේ සහ එපා දේ තේරුම් ගන්න අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේම අකම්පිත මිනිහෙක් වෙන්න කම්පාවට පත් නොවන සරල සුන්දර ගති තියෙනවා නේද ඉවසන්න පුළුවන් වෙන්න ඕන දැන් මේ මහත්තයා මරණ කියන්නකෝ මෙතන ඔහොම්ම මරණ කියලා හිතන්න දැන් මෙතන ඉන්න අනිත් ගෑනු ටික කරබාගෙන ඉද්දී අර ගෑණි අය බන පිට බන තිබ්බත් මේක දෙකක් කරනවනේ මෙතන පෙරලිලා ඈ හැබැයි මේ මිනිස්සයා මරණ කියලා අරුන් දාන්නයිද ඈ අර තමන්ගේ ස්වාමියාට තට්ටු කළා ආන් අතන අර මල්ලිට මොකද දුනා බලන්නකො ඌ මැරිලා කියලා කියයි ඊට පස්සේ පව් නේද दुख दकिनिहादि कंपावट वेदनावट पत्ते नति गुणे तमंगे मिनिहादिरी अंड पुलवाना मर ने मेरुना मेरेन बाव मम्मीट काली दखला तीन ज्ञानुंगे मिनसु को मेरला तीन मिनसुंगे ज्ञान को मेरला तीन दर्वांगे दमाउपियो को मेरला तीन मे विश्व पहाल वे एक मिनी सदातनिक वजीवा तूने नैला मे मी मडले की गमनाक मट अहिला तीन नमूत मांगे कताव तेरू मार नू तमंगे मिनिहा मेरीचाम तमंगे ज्ञानी मेरीचाम कुलप्पू है दिला पांच कूल कटे अन्न पुता चित्रपटी हो लेकटे अनुवागे मामा वे लंघ दी एतर प्रीति आने पान सकूल क्यों वेन ध्यान में ज्ञान उंगेती है सो बन बला ज्ञान पान सकूल दवस पुता वेनम लैस्ती वेन लैस्ती वेला सुध पिरुट आंदला खाम रोल इन्नी अत दिगार दवाट कल देख हमार विनका कामर शूटिंग इकट आगे लेस्ती वेला कामर वल्ट वेला इन हाम दुरूर वडम्मन हाम दुरूर वडम्मला इवरेला इसरा वड हिंदूला मिनी पेटी एलियट गो आपे पेते रतिंज दानी रतिंज की पेदा रतिंज दान को डंपुता गी अतुले सट पट गाला एक एक साध अरे काम वलहिट गैनु लैस वेलाइट एलियट पेनल माल वडम पेर लगन आरती बीच पोल तेल पहाम पेर लगन ओकोम कुड से सात पेर लागन अविला अरे मेरीचे काव दें गांड दिन मेरीचे काव गांड दिन एक आव गेनी अंडे पालू जीवत्ला इन काल हिटपु विधि पुता आपने दाने मे मेरी मल कुनट कुन गोडट मेकिला नटन नटील दम अमूलिक मायाकारी लोक पाऊ खांदा रसकर मे उंदला बोरुवट रंगपाल बोरुवट रंगपाल एतट में अति साटी दुख मे इतकोट पिरीमी दुख अति मन अद पिरीमी आंडे उंगल गेडिवागे गल गेडिवागे अरे सिद्धांत मून देमी यदि दावेड खटयुतुरी करमी अवश्य देवाल करमी स्वामी नहांसे लाट ऊटन करमी अप उपस्थान करमी अरे मियगी पूज्यले आट पीन देन अवश्य वाट पिटा वहादन मेहुंदला वेनम सिनमावाक मेहुंदला वेनम सिनमावाक हाम दुरूर वेड इन इसरहा मे गोल हम गेन हिला बुद्धि करोन सिहिनालु मन दखला तीन वेटे सिहिनाती वेला दाकुन वात बीमती पुता ओ सिहिनाता दाकुन वाम तेरे पुता हाइयती है ना आत बाला बीमती है फेर लेनो इट पास की पदने कुसागने विला हाम दुरूर इस तरह दपाती है ना विलिबियतीन ज्ञानियाना तुनुरुआंट गारुना महासांगरुवन गेदरट वेडला इन्न वेलावे शिक्षा कामी व पिरिमिन तत्वडा शिक्षा कामी व एंडे पैलेज्जबायतु
එහෙම නැති මායාකාරී ලෝකේ කාව රවට්ටන්න පුත හදන්න කාවද රවට්ටන්න හදන්න අත්තාහි අත්ත නොනාතෝ කෝහිනාතෝ පරෝසියා තමන්ට තමන්ගේ පිහිට මිසක් අනුන්ගේ පිහිට නැ දෙන්න බෑ මරණ මාංචකයේදී මාත්‍යා දැන් මැරෙන්න ගියොත් එහෙම නොනා කොහොමද බේරගන්නේ බෑනේ කර්මාන් රූපව මැරෙනවා කාටවත් පුළුවන් ද අල්ලන්න ඇඬුවට පුළුවන් බෑ ඒක ස්වභාවය අපේම දරු පැටියෙක් මැරෙනවා මොනවා කරන්නේ අත්හරින්න වෙනවා ඒ අත්හැරීම වේදනාවක් නැතුව සමසේ ලෝකයේ දිහා බලලා අවබෝධයෙන් අත්හරින්නට පුළුවන්කම තියෙනවා නම් එදාට තමා පුතා නුවණ පහළ වෙච්ච මිනිහෙක් දකින්න හම්බෙන්නේ නැත්තම් ඔබ කරන මේ ක්‍රියාව මායාවක් පමණයි එහෙනම් ගතියට හේතු වෙන මේ නුරුස්සන ලෝක සත්‍යයට පිටුපා ලෞකික රාගික කෙලෙස් බර ලෝකයේ අතරමං වී යන ගමනේ අතමිදී ඥානාන්විතව ධර්මානුකූලව ගමන් කරන්න පින්පව් අදහාගෙන කුසල් අකුසල් අවබෝධ කරගෙන අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ අකම්පිතව දාන ධර්මාදී පින්කම් කරමින් ජීවිතයේ සැහැල්ලුවෙන් පවත්වාගෙන යන්න වීරිය කරන්න ඔබට අවබෝධය ලැබෙනවා ඒක තමයි පළවෙනි සම්පත්තිය දෙක උපදි සම්පත්තිය ඒකනම් හරි සරලයි තේරෙනවා උපදී මොකක්ද උපදී කියන්නේ ඒ වචනේ ඇතුළේ තියෙනවා උපදී කියන එක සිංහලයට පරිවර්තනය කරුවාම උත්පත්තියෙන් දුන්නු දෙය උත්පත්තියෙන්ම ලද දායාදය උපදී උපත් ගුණ උපත් කුසලතා ඒවා අපේ ජීවිතවල තියෙනවනේ උත්පත්තියෙන් මේක ලබාගෙන ඉන්නේ ලස්සන සොඳුරු කටහඬ උත්පත්තියෙන් අපි අරන් එනවා ඥාන ශක්තිය උපතින් අරන් එනවා පිරිපුන් පූර්ණ අංගපසංග ඇති මනුස්ස රූපයක ගති ලක්ෂණ උපතින්ම අරන් එනවා විපත්ති දෙන්නේ නැහැ පිරිපුන් මිනිහෙක් උත්පත්තියම නිර්මාණය වෙලා නම් විපත්ති නැති කරලා අර උපදි සම්පත්තිය විසින් සැපවත් ලෝකයකට ඔබව අරගෙන යනවා නිකන් හිතන්නක දුප්පත් පැලක උපදිනවා ලස්සන කෙල්ලක් චාල්ස් කුමාරයා ඔතන යනවා හිතන්නක එලිසබත් මහරජාණන්ගේ පුත්‍ර රත්නේ ඔතන යනවා යනකොට දකින්නවා ලස්සනම ලස්සන දෙවඟනක් වාගේ කෙල්ලක්. මොකද කරන්නේ? චාල්ස් කුමාරයාගේ හිත යනවා මම මේ ලෝකේ දැක්කේ නැ මෙච්චර සුරූපී ළඳක් කියලා හිතලා චාල්ස් කුමාරයා ගන්නවා. බලන්න. ලෝකේ දියුණු අධිරාජ්‍යයක මහරජුරුවන්ගේ ගෑණී වීමේ වාග්ය අර රූප ස්වභාවයෙන් හින්දා පැලේ ඉපදිච්ච අර කිට හම්බ වුණානේ විනාඩි ගානක් ඇතුළේ. ඕකෙම එක පැත්තක් තියෙනවා පුතා විපත්තිය. ඒකට කියනවා උපදි විපත්තිය. රූප ස්වභාවයේ උත්පත්තියම අවලස්සන වුණොත් රජමැදුරේ ඉපදුණත් වැඩක් නැහැ. කවුරුවත් ඇලුම් කරන්නේ කවුරුත් ඉල්ලීම් කරන්නේ කවුරුත් ආදරය කරන්නේ සමහර ගෙවල් වල මම දැකලා තියෙනවා හිර කූඩු වල වාගේ ඒ අයව හංගලා තියෙනවා මන්ද බුද්ධිකාය ගෙවල් වල හංගලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අභිමානයට කැලලක් කියලා ඕන තරම් ඔබ දැකලා ඇති වයසට ගියපු අය අසහරණ වෙච්ච අය අංග විකල වෙච්ච අය ඒගොල්ලන්ව හංගනවා ඒගොල්ලන්ව විසි කරනවා මන් සිද්ධියක් දැක්කා අඟ විකලයි කියලා වෛද්‍යවරයෙක් කියන හම්බෙන්න ඉන්න ළමයා ඊට පස්සේ ස්වාමි පුරුෂයාගේ නෑදෑයෝ කියනවා අපේ පරම්පරාවේ අඟ විකලෙ උන්නේ ඕක අමරාපිය කියලා මං හින්දි චිත්‍රපටයක බැලුවේ මං හින්දි චිත්‍රපටි
සීයකට වැඩිය බල්ලා තියෙනවා. මං අවුරුදු 23 දෙනි මහන උනේ. මහන වෙලා තමයි ওই චිත්‍රපටි 100කට වැඩිය මං බැලුවේ. හාඳුරුවන්ට හොඳයිද චිත්‍රපටි බලන්න? ඈ? හාමුදුරන්ට චිත්‍රපටි බලන්න හොඳයිද? කවුරු හරි හොඳ නැහැ කියනවා නම් මේකත් චිත්‍රපටියක්. දැන් චිත්‍රපටියේ ඉන්නේ මොකුන්ද? ज्ञानु मिनिसु एदिनेदा जीवत्वेन विदिय विविध रूप रामोसे पेन्नन मेकत् एकमने एहेम नम् इतिन कन्नु वागे इन्न नेवेनि एह कन पियागेन कन्नु वागे इन्न तमा वेन्ने लोके लोके दिहा बलला लोकेन गन्न तियेन दे गत्ता नम् हरि वेदगत् लोक दिहा बलागन गांड तीन दे गांड योट निवाटी एक पास यार दारू पैटी आगे अम्मा की बैक इट पास यार कोल्ला बिरीद के मून दिहा बलागन आप देना मे परंपरा वमा या अंड किया तमंगे परपुरम सिटी इता दुष्कर पलात गी पदला अरे दरुपेटी अब बीह कर दरुपेटी अंगविकल वैद्यवर आगे दोस अंगविकल की अंगविकल अवसाने परंपरावटम सिद्धवेन विनाशे जायगंड ए कोल अरे हतर वर्गे न्याय बेरा एक मे दांग विकलाइल मरला विसिखा तो पेटिया मे लोक संपत्ति दायक अवस्था आप मगैरी लया विपत्ति आकुनोत्ते हेम उपदीय पुता एक विसिवेन परपुरे जाति आगमे दहमे समाजे विसिखला दान जीवित दिनान्न बै नति दुख विंदेनो नवीन दिन दुख विंदेन एक लोका स्वभाव ए निशावे कोहमद उपदी लासन कर गान उपधि संपत्ति लासन कर गानी कोहमद दबट आवे निक उपधि तीयन है भाई ये तीयन उपधि उत्पत्ति लबागाते हेड थल तीयांड पुलवा पोषण करांड पोषण करांड पुलवा खटहांड लासन है भाई एक मुहत कलता वटिना कमल अमरदेव महत्याट वाक्य केनो पदवेला केनो गयांड की गयान तो कियवला बलनो कियवला बेलुहाम एक गयुत लोकु विनाश आकनो लांगी यान केल्लट अत गहनो कोल्ला ये तरह रागी काय ए गमन खेमदास महत्या मे पदवेलट तानुआ दान रै दोलहट एलिए पुटुआत्यागन वाड़ीवेला कल्पना कर कर हिटिया इतकोट अहुनालु ऐत दमसप्पेवतुन सूत्रे कियनो दमसप्पेवतुन सूत्रे हरी लस्सन तनुवक नेतियेन नेलविल्ल वागे तनु अत्तेन एतं भगवता भारानसियं इसी पतने मिगदाये
स्वर तुनाई पहाई यातर दारुण विल गीत ओक्कोम स्वर तुनाई पहाई यातर मे एंगलांत दारुण विल गीत आकार बलांड एक एक दिव्य है कि उड पैन है कि किया बै बै एक बुद्धि हंड किए ने का बुद्ध एक तैम पाते हंड किए ने का एक समाधिगत वेंड किए ने का हित दीवन करान किए ने का सांसुम वेंड किए ने का हील है वेंड किए ने का नैलविल सकल लोक मानवे आगे नैलविल फोदु स्वर तुनाई पहाई अतर स्वर हाथ रेती है वह दाम सब पैर तुम सूत्रेट खेमदास महात्या अर आप पद वेल मारु केरुआ एक पद आख दैम पुता मैदट एक पद एक वचन देखा दैम पद दोलहाम विनाश केरुआ एक पदे ये तरह भी आत्मिनिस दैंग हे मायाडु लोक हे मायाडु संद होरेन 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 बाला ओग तमा मारु करु पादे आवे पुता पादे वेले संद होरेन बाला वाला कुल कहंगिला आपे मेरु पेम कथा असा सिटिन वा किया इट पासे केमदास महात्या मेक वेगी वैडी हिंदा तवत केनेक रिदवांड पुलुआं निसावें मेक हील आकरान अरे होरें किए ने कट होरें होरें किए ला देखा दाला होरें तू ना केरुआ इट पासे पादे वेला निम्मी लगी आपूता संदे होरें 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 बाला वाला रो देख संग विला आपे मियोरो पिम कथा असा सिटिनवा खांदुलु बिंदु गला सांदे तुरुलाता पुरा सियोलांगम वेली मागे नोहिम सीतले ओबे नेत यादि महात्म वियरुवें संदोरेन होरेन होरेन बाला वालारु देख सेंग विला आपे मियोरु पिम कता असा सिटिनवा कियंबु वेल लीओबे मारुते सैली कोपुल तल गैटी मागे सितुम ससलवाई निवालन मा उबे सिसीला सिंह संदे होरेन 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 बाला वालारो देख संग विला आपे मियोरु पिम कता असा सिटिनवा बान रागय वीत रागी कला मेके रागी का कतावान ने दिये ने खेलाई कोलाई देनना हंद पायलाती है ना पूरा हंद दावसक हंद आवे गंगा गावटे याना पुता अरे मेह गंगा ने में मेक गावट गियो ताय पेम ने में कोरांड वे वाह कांड वे लंका वे वागे सुंदरु गंगा आती है ना इंडिया वे तीनों ने पुता सुंदरु गंगा गंगा यमुना अचिरवती सरबुने रंजा मही कुकुत्ता आदि इंडिया वे तीनों गंगा लंका वे तीनों महावैली कैलनी कालू वाले वे याने गंगा ये वागे मातुरु गंगा आदि बहो गंगा
මේවා හරීම රමණීයයි සෞන්දර්යාත්මකයි හිතට සතුට දනවන ආස්වාදනීයයි මේ ගඟක් ගාව තුරු හෙවණක මිනිස්සු නැති සංසුම් පරිසරයක ගිහිල්ලා මේ දෙන්න වාඩි වුණා ගඟ දිහා බලාගෙන වාඩි වෙලා ප්‍රේමය ගැන මේ දෙන්න කතා කර කර හිටියා මා නොලද අත්දැකීමක් ඒ කෙසේ වේදයි මා මා කියන්නට දන්නේ නැ සුන්දරය පළමු පෙම කියා ඇතිමුත් විඳීමක් දැනීමක් නොලද මා කෙසේනම් කියන්නද සුන්දරයි කියා පළමු පෙම ඒක ගැන කියන්නට මට වත්කම නැ නමුත් මා ලෝකයේ දිහා බලාගෙන ඉඳලා රාහුල් හාමුදුරුව ගෑනු ගැන මනාකොට ලිව්වාසේ राहुल हांदर भीतर ज्ञान ज्ञान दान के मैं लोके न तू है हेम दान ज्ञान ज्ञान दान हांदर दान तीन नहीं अरे ये फिर अंतर अंतर्जाल पेनला दिब्बे ज्ञान ज्ञान दान आपला सलाल गति थी ना अब अब खाल खानी हो नाते ने मैं घी पैवी दे मैं තමංගේ තන තේරුම් ගත්තේ නැති මිනිහා කොහෙ හිටියත් වැඩක් නැහැ පුතා බුදුහාමුදුරු අනුදැන වදාරනවා ඇඳලා තියෙන ඇඳුම පැළඳුම හොරාට කැලෑවා මේ සිවුරටත් කියනවා බුදුහාමුදුරු මේ අරහත් දජේද හොරාට කැලෑවකි හොරෙකුට හැංගිලා ඉන්න තියෙන කැලාවක් ඇත්තටම මේක ඇතුලේ ඕනෙකුට හැංගුණා යුනිෆෝම් එක ඉදිරිය හැංගුණා पोलिस नीलधारिया यूनिफॉर्म में क्या तुले इंदला होरा कानो नीले अंदु में इंदला होरा कानो एम पुलुआ इंदा की अभिमाने त्याग नलासन गमना क्या नोर मैं ज्ञानुला मैं पिरिमिला मैं गंगा वाई ने इंदा के ने प्रेम है ज्ञान कथा कर कर इतिया काले विय किला गिया पुता इरे बैसा इरे बाहिन कोटो में पोए दावस हिंदा हाँ द पैया හඳ උඩට ඇවිල්ලා එබිලා බලනකොට දැක්කා මේ තරුණ වයසේ කසාද බැඳලා නැති වුන් දෙන්නේ ගංගා වයිනේ ඉන්නවා වෙලාව හොඳ නැ නපුරු වෙලාවක් ඊටම සෞන්දර්යාත්මක දවසක් ලේ රාගිකව ගමන් කරන්න පටන් ගන්න ස්නායු පද්ධතිය රාගික වෙන හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කරන සඳ එළියේ කිරණ හරිම සෞම්‍යයි හඳට ගස් කපන්නේ නැණි පුතා हंद काल गस खपान आई हंद काल गस खपान हंद काल गस खपान गसोल थद गति थद गति नती वेला गह लिहिल लेना वाला देख लाती हंद काल सेम वैडी वेनो हंद काल मतुवेन रोग तीयना हेतु वाते पित सेम कियन तुन दोसे मतुवेला एन पटांगान मिनिसु प्रभास्वर वेनकोट मिनिसु साउम्य वेनकोट ए गुणे अर पारिसरे मतुवेलावा हांदट दुख हितु न पुता ऐ सांस्कृतियट नोगेलपेन आगमट दहमट नोगेलपेन मानव गतियट नोगेलपेन नीतियट नोगेलपेन यमक मेतन विय हकि केलेस बार लोके ए तरंग दारुनुई ए निशावें मुकद कराने के हंद हितागंड बैरू हंद अंडू हंद अंडा खांदुलू एटू नल पुता गंग दे पैते गसोलट ए बैठी ची खांदुलू गंग पैते आपू शीतल हुलंगा खामा गने वेला अर खांदुलू एक तू कर गन थवा गन शीतल वेला पावे ला वेला खेल लगे को लगे हैपुनाल इत पास मैं उन्दे नट शीतल है दुनाल मुंदे नट शीतल हदिला कोल्ला शीतल वाव गत्तालु पिरिमी कमनिसा खेल साउम्य आयने सिनिंदुई गोरहडी बावन आयने खेलट वाव गांड बेरुवन उनालु एय उपक्रमे पाविच्च केरुवालु वाव आंड मुकात्त इस गसाद अम्मालु भूता इस गसाद अम्मालु इस गसाद आनकोट कियंबु वैल्लिही ओबे मारुते सली कोंडे खड़ागन बैठू नालू खड़ा बैठी ची कोंडे हुलंगे पावे लागी लकोल लागे हाक के गया नालू
අර වාවගෙන හිටපු කොල්ලට පුතා වැවෙන්න නැතුව ගියාලු. ඒකම කොල්ලා නැගිට්ටලු. කොල්ලා නැගිටලා ඉවර වෙලා ඉස්සරහට ගිහිල්ලා හැරිලා බලලා කොල්ලා හිතනවා මගේ නංගි වාගේ මම ආරක්ෂා කළ යුතුයි පෙම්වතිය. මා විවාහ වෙනතුරු නිකලල් සුන්දර නාරි ලතාවක් මා ඉදිරියේ සිටිය යුතුයි. ඈ මෙතෙක් කල් ආරක්ෂා කරගෙන ඇති පතිවෘතා සීලය මා නොබිඳිය යුතුයි. මාද මා සතු සීලය නොබිඳිය යුතුයි. පිරිමියෙක් රකින්න සීලයට මොකද්ද කියන්නේ? ගෑනු අය රකින්න සීලයට කියනවනේ පතිවෘතා සීලය කියලා. පිරිමියා රකින්න එක කුමර බඹසර කුමරියක පා සලඹ සැලුනා වසා සිටි නැතු පියන් හැරුණා කුමර බඹසර අසපුවේ මා සමවැදී සිටි දැම් බිඳුනා කියලා. කුමර බඹසර තියෙන පුතා කුමාර කාලේ. ඒ කියන්නේ තාරුණ්‍යයට මෙහා කුමාර කාලේ කුමර බඹසර. එතනින් එහාට ගියපුවාම ඔබට රකින්න සීලයක් තියෙනවා. පිරිමින්ගේ සීලයට කියනවා පතිනි වෘතා සීලය. ගෑනු අයගේකට කියනවා පති වෘතා සීලය. පිරිමි අයගේ සීලයට කියනවා පතිනි වෘතා සීලය. තම පතිනිය වෙනුවෙන් රකින ලද ශික්ෂණයට කියනවා පතිනි වෘතා සීලය. අපේ සමාජයේ සාමාන්‍යයෙන් තක්සේරු කරන්නේ පති වෘතාව විතරයි. පතිනි වෘතාව ඒක තිබ්බත් එකයි නැතත් එකයි. ඈ කොල්ල කොහෙ ගිහිල්ලා ආපුවාම මොකද? ඒ කනාලා ගෙට ආවා නම් එච්චර. කෙල්ල එහෙමද? එහෙම කියමනක් තියෙනවනේ. නේ ජන ප්‍රවාදී අපේ සංස්කෘතිය. ඒකට හේතුත් නැත්තේ නෙමෙයි. වසංගිය හැකි දේවල් තියෙනවා, වසංගන්නට බැරි දේවල් තියෙනවා. ගැහණුකම මත දරන රඳන විපාකයන් තියෙනවා. ආන් ඒ නිසයි ඒ කියමන බැඳිලා තියෙන්නේ. අවබෝධයෙන් යුක්තව පුතේ රැකෙන්න ඕන. ඊට පස්සේ අර කොල්ලා තමන්ගේ පෙම්වතිය අවදි කරවන නංගි රෑවිලා තියෙන හඳත් පායලා ඉක්මනට යා කොණ්ඩෙ බැඳගන්නකෝ කියලා කෙල්ලගේ කොණ්ඩෙ බැඳගන්න කියලා ගෙදර ඇරලා ගියාලු පුතා. බලන්න උතුම් සම්පත්තියේ ගුණය බලන්නකෝ. ප්‍රඥාව ආගම දහමට තියෙන ලැදියාව බලන්න. සංස්කෘතියට තියෙන අගය බලන්න. ශික්ෂණය බලන්න. තමන්ගේ අභිමානවත් ගුණවගාවන් තහවුරු කොට තවත් කෙනෙකුට නරකාදියක් නොකොට විපතක් නොකොට මෙලවත් පරලොවත් ජය ගන්නට තමන්ගේ මතු උපදින භවයකදී උපදිය වටිනාකම ඇති කර ගන්න මහන්සි ගන්න. එහින්දා හඬ රූපය උපත් කුසලතාවයන් තියෙනවා, දක්ෂතාවයන් තියෙනවා, නිර්මාණ ගුණයන් තියෙනවා. මේ සියල්ල බුද්ධිපතේ තියෙනවා. උත්පත්තියෙන් ලබන කැත මිනිහෙකුට ලස්සන ප්‍රියමනාප උත්තම බුද්ධියක් පිහිටියොත් මහාචාර්යවරේ ගාවට ගෑණියක් ඇවිල්ලා කිව්වලු මහත්තයා අපි දෙන්න කසාද බඳිමුද කියලා. ඒ ගම නැවලු ඒ ඇයි කියලා. හරි ලස්සන අයලු අර ගෑණි. ඔයාගේ බුද්ධියයි මගේ රූපයයි දෙක එකතු වෙලා ළමයේ කදා ගන්න කිව්වා. බැරි ඒගොල්ල මහාචාර්යවරයා ඇව්වලු බැරි වෙලාවක්වත් තෝගේ මොලේ මගේ රූපෙයි පිහිටියොත් එහෙම ඈ එක මේ ලෝකේ යකෙක් වගේ එකෙක් වෙයි යඩේ. එහෙනම් ඒ දීගෙන් කමක් නැහැ කිව්වා. එහෙම අපි හිතනවා පුතා ඈ උපත් බුද්ධිය හදන්න උපත් රූප ස්වභාවය හදන්න අපි හිතනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. සංසාර ගමනේ අපි කරන ලද මෛත්‍රී සහගත පුණ්‍යවන්ත උත්තම දාන ධර්මාදී පින්කම් වල බලේ පුතා අපිට හේතු වෙන්නේ. අපි දානේ දෙනවනේ. ඒ දානේ සද්ධාවෙන්ම දෙනවා නම්, නිර්ලෝභීව දෙනවා නම්, ප්‍රියමනාපව දෙනවා නම්, කම්පල අදහාගෙන දෙනවා නම්, නිර්වුල් සම්පත්තියක්ම ඔබ පූජා කරන්නේ නම් ඔබට මෙලවත් පරලොවත් ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන බල සම්පatti පහ පසුපස ආවුදින්
පිහිට වෙනවා ඒක උත්පත්ති ලැබනකොටම ඔබට පිහිට පිණිස පවතිනවා ඔයාලා අහලා තියෙනවා ලංකාවේ සාලිය රාජකුමාරයා දන්නවනේ කාගේ පුතාද පුතේ දුටුගැමුණු මහරජුරුවන්ගේ පුත්‍රයා කසාද බැන්දේ අශෝකමාලා රොඩි ගෑන් ළමයි ඒ රොඩි ගෑන් ළමයාගේ රූපේ මොනතරම් ලස්සනද කියනවා නම් උත්පත්තියෙන් රොඩි කුලේ ඉපදිලා ඒ භවයේදිම පුතා මැරෙන්නේ නැතුව රාජවංශික පවුලකට ගිහිල්ලා ඇතාපිටේ යන්න රොඩි ගෑණියක් ඇතාපිටේ ගෙනහිල්ලා රජවාසලේ තියන්න පාන්ඩු උත්පත්තියෙන් ලබපු රූපේ ඇයට ඒ රූප ස්වභාවය ලැබෙන්න හේතුව මොකද්ද කරපු පින ලස්සනට මල් වට්ටියක් කඩලා ඒ මල් රටා තියලා පුතා අම්මගේ අතට දෙනවලු හැමදාම බුදුන් වඳින්න අම්මා බුදුන් වඳින්න යනකොට මල් ආසන සෝදලා පිරිසිදු කරලා මලු පෙත් මං ඇමදලා පවිත්‍ර කරලා තියනවලු අම්මට බුදුන් වඳින්න අම්මාගේ රෙදිවල කිලිකුණු ටික හොදලා පවිත්‍ර කරලා මැදලා අම්මට දෙනවලු අඳින්න පළඳින්න කෑම ටික ඉතාම ප්‍රේමනාප විදියට හදලා අම්මාට ආදරෙන් කෑම බීම ටික දෙනවලු අම්මාට ලෙන්ගතුව සෙනෙහබරව කතා බහ කරමින් ඇති දැඩි වෙමින් ඉදිරියට එනකොට එක දවසක් මේ කෙලස් බර ලෝකේ හදිසියෙ ඇති වෙච්ච කම්පණයකින් මේ ගෑනුලා මෙයා අම්මට කියනවා රොඩි මහල්ල කියලා අම්මට කවදාවත් මේ දරුවගේ කටෙන් මෙහෙම රළු වචනයක් ඇහිලා නැහැ අම්මගේ දැස තෙමා දෙකපුල් තෙමා කඳුළු වැක්කෙරෙන්න ගත්තා අශෝකමාලාගේ ඒ භවයේදී අශෝකමාලා මේ දර්ශනය දැක්කා මං කිව්වනේ මැරෙනකොට පුතා චිත්‍රපටියක් වායේ පේනවා කියලා අශෝකමාලා මේක නිතර 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 මෙනෙහි කරලා කර්මපතයක් කරගෙන තිබුණා මරණ මංචකයේදී මේ දර්ශනේ වැටුණා ඒ චිත්ත කම්පණයෙන් ඇයි උත්පත්ති ලැබුවා ගිහිල්ලා රොඩි පැලක තරුණ වයසට එනකන් රොඩියෙක් ලබන නින්දාව අපහාසය සමාජයේ පහත් බව දුක් විඳින්න වුණා අර කට වැරදිලා පුතා අච්චර පිං කරගෙන ආවිල්ලා කට වැරදිලා එහෙම වුණා එඳ කට පරිස්සම් කරන්න කියන්නේ ඒකයි ඈ මහානෙල් සුවඳමය කුඩමසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය පාවිච්චි කරන්න ඕනේ පරිස්සමෙන් පුතා හිතල බලලා පාවිච්චි කරන්න හැඟීම් ආපාලියට සිතුවිලි පහළ වෙච්ච පාලියට කතා කරන්න නැතුව මම මේ කතා කරන්නේ කාටද මගේ මහත්තයාට නේද මගේ බිරිඳට නේද මගේ අම්මට නේද මගේ තාත්තට නේද මගේ ආයතන ප්‍රධානියාට නේද මගේ සහෝදරයාට නේද මේවා අපි එක එක තැනට ආදේශ කරමින් බලලා එපැයි කතා කරන්න එහෙම වැරදුනොත් එහෙම ප්‍රතිඵලය අර විදියට අවසානයේ තරුණ වයසට එනකොට සාලිය රාජකුමාරයාගේ ඇහැ වැටුණා සුන්දර ළඳක් නිසාවෙන් මට රජකමත් එපා කියලා අර කාන්තාව කසාද බැන්දා රූපශ්‍රීයට පුතා එහෙනම් උපදි සම්පත්තිය ජීවිතේ දුක් දුරු කරලා සැප විපාක දෙන වාසනාවන්ත ගුණයක් ඒකට තමයි සැහැල්ලුවේ මෛත්‍රියෙන් දාන ධර්මාදී පින්කම් කරමින් සෙනෙහබරව ලෝකයේත් එක්ක ජීවත් වෙන්නට කියලා කියන්නේ අනිත් එක පුතේ කාල සම්පත්තිය කාලයේ සම්පත්තියක් නම් විපත්ති නැති වෙනවා දැන් මේ කාලේ සම්පත්ති දායකද මං ශ්‍රී ලංකාවේ අහගෙන් අයගෙන් අහපුවාම කාලේ කොහොමද පුතා සම්පත්තියද කිය අපේ ආමුදුර ප්‍රාර්ථනා නොකල හිතකවත් නොතිබුණු විපත්ති දායක කාලයක් තියෙන කියලා කියනවා මං එතකොට අහනවා ඉර පායන් නැද්ද අපට වෙනදා පායපු ඉර අපට පායන හඳ පායන් නැද්ද අපට වෙනදා පායපු හඳ පායනවා අපේ රට මැද්දෙන් ගලන මහවැලි කැලණි කළු වලවේ ගංගා පිරි ඉතිරි නොගලද්ද ගලනවා වැව් පොකුණු පිරි නැද්ද පිරිලා තියෙනවා මහ පොළව අඩි 20ක් 25ක් රතු දුඹුරු පසින් සුපෝසිත තඹ පන්නි වැල්ල නැද්ද තියෙනවා ඔබ ළඟ දෑත දෙපায়ে වැරවීරිය නැද්ද
තියෙන මේ රට මැද්දෙන් හමාගෙන ආපු උත්තරීතර වාතලය හුළඟ හමන්නේ නැද්ද හමනම් තුනුරුවන් ජීවමානව ලෝකේ වැඩ ඉන්නවා නම් ඒ මේ ශ්‍රී ලංකා ද්වීපේ නෙමෙයිද මේ ශ්‍රී ලංකා ද්වීපේ මේ සියලු සම්පත් ඇති මේ කාලේ තොපට වැඩ ගන්න තේරෙන්නේ නැහැ පුතා මේ සම්පත් සියල්ලම තියෙනවා නමුත් උඹලට වැඩ ගන්න තේරෙන්නේ මේ සම්පත් ටිකෙන් තමයි අපේ මුතුන් මිත්තෝ ලෝකේ උත්තරීතරම දේශය ශ්‍රී ලංකාව කියලා හැදුවේ කාන්තාවන්ට වී ටිකක් වනා ගන්න බැරි වෙන තරමට හෙවණ වැටෙනවාලු මහරහතන් වහන්සේලා දහස් ගාණක් මහරහතන් වහන්සේලා ආකාශයේ සැරිසරනවා සූර්ය හෙවණ ඇල්ල හින්දා වී වේල ගන්න අමාරු තරමට තිබ්බාලු පින්නතුනි අනුරාධපුර රාජධානිය පොළොන්නරු රාජධානිය අනුරාධපුර යුගය පොළොන්නරු යුගය අධ්‍යයනය කරනකොට මම දැක්කා කෝටි 15කට වැඩි ඉඳලා තියෙන සෙනඟ මහරහතන් වහන්සේලා ඉඳලා තියෙනවා පුතා ලක්ෂ ගණන් හාමුදුරුවරු ඉඳලා තියෙනවා අනුරාධපුරේ එක පන්සලක් තියෙනවා ශිලා ලේඛනයක ලියලා 12000ක් මහරහතන් වහන්සේලාට සංඝ සතු කොට පූජා කරන ලදී කියලා මහසෙන් මහරජ්‍යරු රෝහලක් සහිත පන්සලක් පුතා කොහෙද තියෙන්නේ කොහෙද ලෝකේ තියෙන්නේ කියන්න රෝහලක් සහිත පන්සල සත්කම් කරලා තියෙනවා ඒකේ ඒක රිටිගල තියෙන රිටිගල තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලාට ප්‍රයෝජනෙට ගන්න හදපු පොකුණ අඩි 40ක් විතර ගැඹුරයි අක්කර දෙකමාරක් විශාලයි හෙට්ටයාරයක් තියෙනවා මේවා ඔක්කොම කළු ගලින් හදලා තියෙන මේ වාගේ විස්කම්පාපු උත්තම මිනිස්සු හිටපු දේශේ පුතා අපි කම්මැලි කමට කුසීත කමට අඥාන කමට පරාජිත මානසිකත්වයකින් යුක්තව හැම වෙලාවෙම ලෝකයට සාප කර කර බලාගෙන ඉන්නවා එකිනෙකාට බැන බැන බලාගෙන ඉන්නවා මගෙන් ලෝකයට වෙන්න ඕනේ සේවාව කරන්න මං නැගිටින්නේ මං හිතන්නේ අත පොරවා ගත්ත මේ වාගේ හීන දින පරාජිත මිනිසුන්ට ලෝකේ දිනන්න බෑ. එහිඳ අවදියෙන් පුතා නැගිටලා ලෝකේ සම්පත් ප්‍රයෝජනෙට ගනිමින් ඔබට මට අපට විඳින්නට මතු පරපුරකට වින්දනය කරන්නට රටක් දේශයක් ජාතියක් පරිසරයක් නිර්මාණය කොට තබා මිය දෙන්නට පුළුවන් නම් ඒක තමයි වටිනාකම. බුදුහාමුදුරෝ ජීවමානයි. සත් ධර්මයේ ජීවමානයි. महा संगरुवन जीवमान तन तन मोड़ संज्ञा वहन सेला यम यम दुगति गामी देकलाट देवदत्त हांदुरु तर नपुरु हांदुरु नैन पुता इन गिज्जकूट पर्वते नगल बुध हांदुरु कोट एक कालू गल देखा पिस्सू है बुध हांदुरु अंगे हिसर तालु कर पुगल गिज्जकूट पर्वते मुदुने इंदला तालु करनवा මග තියෙන ගල් දෙබොක්කාවකට ඇවිල්ලා රැඳෙනවා ආචාර්යමත් බුදුරජාණන් වහන්සේගේ හිස මත නොවැටි අර ගල් කුලෙන් ගැලවිලා ගියපු පතුරක් සිරිපතුලේ වැදිලා කැපිලා යනවා බුදුරජාණන් වහන්සේගේ ලේසල වීමේ අකුසල කර්මයට අහු වුණා කියලා කියන්නේ එතන ඒ වගේම හස්ති රාජයන්ට මද කිපිච්ච යවුන්ට රා පොලා කුලප්පු කරලා බුදුහාඳුරු ඉස්සරහට එවන සල්ලාල කාන්තාව බුදුහාමුදුරුව ළඟට එවන සල්ලාල කාන්තාවම මරලා විහාරයේ මල්ගොඩේ හංගන හංගලා සමාජය ඇතුලේ රාවයක් යවනවා බවත් ගෞතමයා සහ ගෞතමයාගේ ගෝලයෝ අහවල් ගෑණිව දූෂණය කරලා මරලා මල්ගොඩේ හංගලා මේ වාගේ සිදුවීම් පුතා බුදුන් දවසත් ලෝකයේ සිද්ධ වුණා ඒ වාගේ सिद्धि मे समाजे अतुले मतुलाकोट अंतर्जाले हरह मे लोके मेवला बुधुदहम निस्साराई केलेस बराई विनाशाई पौकार जाति अकेले इनके लोकेटे हरियाणा मे लोके अत्यन मे लोके दुख सत्य समुदय सत्य निरोध सत्य मार्ग सत्य निर्वाण गामी एक सदा सत्य है एक लोका स्वभाव අෂ්ටලෝක ධර්මය සදා සත්‍යයි පටිච්ච සමුප්පාද දර්ශනය සදා සත්‍යයි කර්මයේ කර්මඵලය කර්මයේ කර්ම විපාක ලෝපවතින සත්‍යයි මෙව්වා බොරු කරන්න කාටවත් බෑ
මේ සත්‍ය ධර්මතාවයන් දකින්නට පුළුවන් කාලය පුතා දැනුත් අපට තියෙනවා අපි ඒක සම්පත්තියක් හැටියට ගන්නෙ නැති එකේ අඩුව තියෙන. ඒ හින්දා අපට තියෙන විපාක දුරු කරලා ඒ ලෝකය මැද්දෙන් බලන්නකෝ මාත් ඒ සමාජෙමනේ මම මහන වෙන්න ලෑස්ති වෙනකොට මගේ යෙහෙලියෝ යහළුවෝ ඔක්කොම මට ඒ කාලේ දැන් පුතා මැසේජ් නෙමෙයිනේ ගැහුවේ කෝල් කරේ නෑ ලියුම් තමයි ඇව්වේ ෆෝන් එකක් දැක්කේ මං අවුරුදු 27 දී අප්පා ඔව් අවුරුදු 27 දී තමයි ජංගම දුරකථනයක් දැක්කේ ඒ කාලේ පුතා මුළු ගමකටම පලාතකටම එක ෆෝන් එකයි තිබ්බේ අපේ ගල් කිරියාගම පලාතටම තිබ්බේ එක ෆෝන් එකක් ඒක තැපල් කාන්තෝරුවේ තිබ්බේ හැබැයි මිනිසුන්ට අර වාගේම ළමයිනුත් හම්බුණා එක ගෙදර 10 15 ඈ ඉස්පිරිතාල වලට ගියා ඉස්කෝලෙත් ගියා අධ්‍යාපනයත් ලැබුවා මහාචාර්යවරු ආචාර්යවරු කතිකාචාර්යවරු යතිවරු ලොව අමරණීය කීර්තිදර හාමුදුරුවරු මේ ඒ දෙරණේ බිහි වුණා ඔය මහා වාපි කර්මාන්තයන් කරන ලද ඉංජිනේරු එවැගේම නිර්මාණකරු මහා කලුගල් වල ලාලිත්‍ය ඔබවලා කරුණාවෙන් ගලා හැන ලෞතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ පිළිරු නෙළු සිත්තරු අපේ දෙරණේ බිහි වුණා හැබැයි ජංගම දුරකථන තිබ්බේ නෑ පුතා SMS ගැහුවේ නෑ මැසේජ් ගැහුවේ නෑ පිස්සු උම්මත්තකේ උගොඩ බිහි කරපු මේ මෙවලම් පාවිච්චි කරන්න දන්නේ නැති જાතියක් ලෝකේ බිහි වෙලා ඉන්නවා ඒ වගේ සරු මිනිසු නෙමෙයි નિසරු මිනිසු තමයි බිහි වෙලා තියෙන්නේ සියදිවි නසාගෙන පවුල් අවුල් කරගෙන කරන්නට පුළුවන් ජරා හොරකම් ටික කරලා මිනි මරන් මේ වාගේ වස්තු විෂය කරගෙන අපි ලෝකේ පැරදිච්ච තැනකට ගිහිල්ලා තියෙනවා එහෙනම් ලෝකේ ජය ගන්න දිනන්න හැකි ශක්තිය ඇති වටපිටාවක් ඇති මේ දෙරණේ මේ මහ පොළොවේ මේ පෘථිවි තලයේ කොහේ හරි කමන්නේ පුතා ඇත්තට මූණ දෙන්න මහන්සි ගන්න සත්‍යයට මූණ දෙන්න මහන්සි ගන්න ඒ සත්‍ය මේ ලෝකේ පවතින කාලයක් ඉරහඳ තාරකායට මේ විශ්වයේ මත එහෙනම් ඔබට ජීවිතේ දිනන්න පුළුවන් හැම වෙලාවෙම නිගාමීව බලන්න එපා පෙරදිච්ච මානසිකත්වයකින් බලන්න එපා කලකිරීමෙන් බලන්න එපා හම්බ කරන්න පුළුවන් තරම් වරදක් හම්බ කරන්නේ ඈ බුදුහාඳුරු අනුදැන වදාලේ හම්බ කරන්න කියලා උත්තාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන නොපසුබස්නා වීර්යෙන් දාතති පය වෙහසවල දාඩිය වැක්කරන කම්මාන්සි වෙලා හම්බ කරන්න කිව්වා හැබැයි හොරකම් කරලා නෙමෙයි කුඩු විතුල්ලා නෙමෙයි මද්‍රව්‍ය විතුල්ලා නෙමෙයි මංකොල්ල කාලා නෙමෙයි බොරුවෙන් ලොවරවට ලා නෙමෙයි ධාර්මිකව කාටවත් කරදරයක් නොවේ ඇලට දොලට ගඟට ගහට කොළට සතාට සිව්පාවාට මානවයාට කරදරයක් නොවෙන්නේ අපි හම්බ කළා නම් කමක් නැහැ හැබැයි හම්බ කරන වස්තුව බුදුහාමුදුරු අනුදැන වදාලා ඔබ හම්බ කරන්නේ ධාර්මිකවයි. ඒ ධාර්මිකව හම්බ කරපු දේ ඔබ යොදවන්නේ ධාර්මික වැඩකට වෙන්න ඕන. යහපත් වැඩකට වෙන්න ඕන. ඒ නිසා ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්තම්පි නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. හම්බ කරන වස්තුව කලමනාකරණය කරන්න කිව්වා. අපේ රටේ පාලකයන්ට මේ ගාතාව බිම තියලා හොම්බ උලන්න තියනවා නම් හරි වටිනවා. ඔව්. දැකලානේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය එක කොටසක් පරිභෝජනය කරන්. ද්විහි කම්මං පයෝජේ කොටස් දෙකක් නැවත සංවර්ධන කටයුතු සඳහා යොදවන්න. ආදායම් උත්පාදනය වන කර්මාන්තකරණයන්ට යොදවන්න. මිනිසුන්ගේ ඔළුව හැදෙන වැඩවලට යොදවන්න. ආධ්‍යාත්මයෙන් පොහසත් වෙන જાතියන් නිර්මාණය කරන්න යොදවන්න කොටස් දෙකක් චතුත්ථම්පි නිදාපෙයි හතරවෙනි එක තැම්පත් කරන්න කිව්වා හදිසියේ විපතක් ආවොත් ප්‍රයෝජනෙට ගන්න මේ වාගේ ලස්සන කලමනාකරණයක් පුතා ලෝකෙ කොහෙත් තියෙන මේ වාගේ විද්‍යාවක් ලෝකෙ කොහෙත් තියෙන නෑ එච්චර නිර්මල දර්ශනයක් තියෙන දේශේ ඒක දැක්කේ නෑ රාගික කෙලස් බර මිනිස්සු මොකද කලේ හම්බ කරන දේටත් වඩා වැය කළා ආදායමට වඩා වැය කළා ආදායමට වඩා කෑවා ආදායමට වඩා හොරකම් කළා සම්බර්ධනීය ව්‍යාපාර ඔක්කොම වහලා දැම්මා
ලංකාවේ සම්වර්ධන ව්‍යාපාර නැහැ පුතා. සිරිමාව මැතිනියගේ කාලේ තිබුණාලු 100 ගානක් කර්මාන්ත ශාලා. එකක්වත් නැහැ පුතා. යකඩත් එක්ක වික්කමෙව්. යකඩත් එක්ක විකුණාගෙන කෑව. මේ වාගේ බාල දුර්ජන ජාතියක් ඉස්සරහා අපිව තනියෙන් දාලා උඹලා පැනලා එංගලන්තෙට ආවාට උඹලා හිතුවද දිනුවා කියලා? නැහැ. දිනලා නැහැ. ඒත් පෙරදිලාම අයින් මෙහි ආවයි කියා අමුතු එකෙක් නැහැනේ පුතා. මෙහි ආවයි කියා අමුතු එකෙක් නැහැ. සීතලට වකුඩු වෙලා ගුලි ගැහිලා ඉරපායනකොට දඟලලා දුවලා මේ කරුමේ තියනවද පුතා? එහේ මේ කරුමේනේ මම මේ 30 වෙනිදා වෙනකම් බලා බලාගෙන ඉන්නේ. මට ඉගිලෙන්න තරම් හිතෙනවා. මට ඉගිලෙන්න තරම් හිතෙනවා. ඒ වාගේ පිම්බිමක පුතා කුඹුක් ගහක් යට මැරුණත් කමක් නැහැ. ඒ වගේ පිම්බිමක මිනිසුන්ට පමණ ඉක්මවා දේ ඕනේ. ලෝකේ පුතා ප්‍රීතියෙන් සතුටෙන් සැනසීමෙන් නිදහසේ ආත්ම තෘප්තියෙන් ගෞරවනීය සේවාවක් මිහි මඩලට කරලා මැරෙන්න පුළුවන් නම් තන කොතනවත් කමක් නැහැ. ඒකට කාලය, ඒකට ඉඩ අපට තවම තියෙනවා. කාල සම්පත්තියක් තියෙනවා පුතා. අවසානයක පුතේ බොහෝ වෙලා කියන්න නැහැ. වෙලාව වේගෙන් යන නිසා වේ ඔබට බොහෝ වැඩ තියෙනවා. හෙට උදේ පාන්දර ඉඳලා යක්කු බැඳගත්තා වාගේ නානා වැඩ. ඉරිදා සෙනසුරාදා තමයි පොඩි විවේකයක් නෙමෙයි මන් දකින්නේ. ඔබ වැඩිපුරම දුක් විඳින දවස් දෙක නේ. ගෙවල් අස්පස් කරන්න, හිතයිසිකම් පවත්වන්න, සාද පවත්වන්න, ගමන් බිමන් යන්න, ඇවිදින්න, මේ රට පහ කෙව්ව කොල්ලා අතේ හොයාගත් සතියේ තුට්ටු දෙක කාබාසිනියා කරන දවස් දෙක නෙමෙයි. ඒක ආධ්‍යාත්මයෙන් පුරවාලමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා පින්නතුනි, අවසාන සම්පත්තිය ලෝකේ දිනන්නට පුළුවන් අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි පයෝග සම්පත්ති පතිබාල්හානි න විපච්ඡන්ති. විපත්ති සිද්ධ වෙන්නේ පයෝග සම්පත්තිය තියෙනවා. මොකද්ද පයෝග කියන්නේ? පයෝග පාලි වචනේ පුතා. ඒකේ සංස්කෘත වචනේ ප්‍රයෝග. සිංහල වචන සිංහල දන්නේ? උපක්‍රමශීලී බව. ප්‍රයෝග කියන්නේ උපක්‍රමශීලී බව පුතා. කපටි එන්න ඕන කියනවනේ වෙළඳාම් කරන්න. කපටිකම හොඳද? වචනයක් අපිට හම්බෙනවනේ කපටිකම කියලා. කපටිකම හොඳද? සද්භාවයෙන් කපටිකම යෝග්‍යයි පයෝග සම්පත්තියක් වන නිසා. අරක්කුකාරයෙක් ගෙදර එනවා. ඇවිල්ලා කියනවා මචං යම් බොණ්ඩ කියලා. ඊට පස්සේ මෙයා කියනවා අනේ මට බෑ නෝනට සනීප නැහැ. මේ මිනිහා බොරුවක් කියනවා යාළුවාව මග අරින්ද. මේ කපටිකම කළාට මේ බොරුව කිව්වාට පව් සිද්ධ වෙනවද? පව් සිද්ධ වෙන්නේ. පින්නතුනි උපක්‍රමයක් හැටියට යථාර්ථයේ ජයගන්න, නිර්වාණශීලී ගමනක් යන්න, නිර්වාණ මාර්ගයට ප්‍රවේශ වෙන්න උපක්‍රමයක් හැටියට සද්භාවයෙන් පාවිච්චි කරනවා නම් කපටිකමත් යෝග්‍යයි. නීති පොතේ තියෙනවනේ පුතාර සද්භාවයෙන් නම් මැරුවට කමන්නේ නැහැ කියලා. නීතිපතේ තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ සද්භාවයෙන් නම් 89 වගන්තියේ ඉඳලා 99 වගන්තියේ දක්වා තියෙනවනේ පුතා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය කියලා කොටස. ඒකේ තියෙනවා සද්භාවයෙන් නම් මැරුවට කමක් නැහැ කියලා. සැබවින්ම නිත්‍යානුකූලන. ඒ කියන්නේ ගෑනු ළමයෙක්ව දූෂණය කරන්න හදනවා. ලාබාල ගෑනු ළමයෙකු දූෂණය කරන්න හදනවා. දැන් එකෙන් බේරගන්නම ක්‍රමයක් නැත්තම් මොකද කරන්නේ? අර පුජ්‍යලයාගේ තරහ තිරම දිහා බලන් නැතුව ගහනවා.
මෙල්ලයන් ඒකේ පාපේ නැ චේතනා හම් බික්කවේ කම්මං වදාමි චේතනාව ගෑනු ළමයා බේරා ගැනීම එහින්දා කායික අංගයයි මානසික අංගයයි දෙකම බලපානවා පුතා අපරාධයක් සිද්ධ වෙන්න පාපයක් සිද්ධ වෙන්න ඒ අවබෝධය අපි ළඟ තියාගෙන අපිට පුළුවන්කම තියනවා උපක්‍රමශීලීව මේ ලෝකේ පාවිච්චි කරන්න ගනුදෙනු කරන්න ආශ්‍රය නිසරේ කරන්න උපක්‍රමශීලී වුණාම රෞද්‍ර නැන්දම්මව අම්මා වාගේ කරගත්ත හැකි පුතා කපටි වෙන්න ඕනේ ඔව් ලොක්කි මොනවටද කැමති බැලුවා ඈ ආදරේ කරන්නනේ තියන්නේ එවුන්ද කැමති කැමති දෙයට ඈ එවුන්ද කැමති පුතාට උයලා දෙන්න කියලා හිතන්නකෝ ලේලිට කියනවා මං අද උයන්නම් ඈ හා හා මහත්තයා මොනව හිතයිද දන්නේ නැන්නේ රාට උයලා දෙන්න ඕන ඒ හින්දා අම්මා පැත්තකට වෙලා ඉන්න මං උයන්න ලොක්කිගේ හිත සවුත් වෙලා ඊට පස්සේ කොල්ලා එනකන් ඉඳලා මල් ටිකක් දාලා වැඩිපුර බොරුවකුත් එක අමුන්නලා කියනවා එතකොටම කොල්ලාගේ හිත සවුත් වෙනවා දැන් ගිහිගේ ගිනි ගයක්සේ ඇවිලෙනවා පුතා කොල්ලාගේ හිත එක පැත්තකින් ඇවිලෙනවා අම්මගේ හිත එක පැත්තකින් ඇවිලෙනවා ලේලිගේ පිට හිත එක පැත්තකින් ඇවිලෙනවා තුන්ගිනි යාවෙච්චි ගමන් පුතා ගේම ඉවරයි තුන්ගිනි යාවෙච්චි ගමන් මුළු ගේම ඉවරයි ගිහිගේ ගිනි ගයක්සේ ඇවිලෙන්න ගන්නවා පුතා මහා මෛත්‍රියෙන් යුක්තව දෙදෙනාගේම බස් මනා කොට අසා විඳ දරාගෙන උපක්‍රමශීලීව අම්මාත් සතුටු කරමින් බිරින්දෑත් සතුටු කරමින් මේ දෙදෙනාගේ සරපගති මකන්නට වෙහෙසුවොත් ගේහිලා කළ හැකි අම්මා උපක්‍රමශීලීව ලේලිව අවබෝධ කරගෙන පුතාට කේලම් නොකියා මේ මානව ලෝකේ මා බොහෝ කල් සිටියා ඔවුන්ගේ ලෝකයයි දැන් තියෙන්නේ මට චුට්ටයි ජීවත් වෙන්න තියෙන්නේ උන්ගේ යහපත වේනම් මට ඒක සතුට කියලා හිතලා දරා ගන්න පුළුවන් නම් අඩුපාඩු ටික ලස්සන පවුලක් ඉතුරු කරන්න පුළුවන් ලේලිට දැනෙනවා නම් මාත් අම්මා කෙනෙක් මාත් ගැහණියක් මගේ අම්මාත් මහත්තයාගේ අම්මාත් දෙදෙනෙක් නෙමෙයි මට මේ වාගේ පින්වත් මිනිහෙක් හදලා වඩලා තනලා ඇගේ සියලුම ශාරීරික ශක්තියෙන් වෙහෙසවලා කැප කිරීම කරලා අධ්‍යාපනය ලබා දීලා මනා ඇඟ පසඟ ඇති මා හිත්ගත් ලෝකේ එකම මිනිහා මේකා කරලා මට පූජා කරපු උන්දා මේ ලෝකේ ඉන්න දෙවියෝය බුදුන්ය කියලා යම් ගෑණියෙකුට පේනවා නะ මහත්තයාගේ අම්මාත් අම්මාසේම දකින්නට පුළුවන්කම තියෙන හැබැයි පුතා උපක්‍රම නැත්තම් මේ ගමන යන්න බෑ සමාජයේ ගමන යන්න බෑ ඔබ කරන රැකියාව උපක්‍රමශීලී වුණොත් මිස ඔය රැකියාව කරගෙන යන්න බෑ මේක අපේ දේශය නෙමෙයි මේක පිටස්තර දේශයක් ඒ දේශයට අනුගත වී අපි ක්‍රියා කළේ නැත්තා ඒ දේශයේ තියෙන නීති රීති අපි ගරු කළේ නැත්තා ඒ පරිසරයට අපි එකඟ වුණේ නැත්තා ඒ පාරිසරික සම්පත් අපි හොඳට ප්‍රයෝජන ගන්න තේරුම් ගත්තේ නැත්තම් අපට ඒ ගමන යන්න බෑ භාෂාව අපි හුරු කරගත්තේ නැත්තම් අපට ඒ ගමන යන්න බෑ උපක්‍රමශීලීව පුතා ජීවත් වෙන පරිසරයට අනුගත වීමේ යම් මාර්ගතියේද ඒ මාර්ගයන් ඔබ තේරුම් අරගෙන ජීවිතය දකින්න මහන්සි ගන්න ඕන එතකොට ජීවිතය දිනන්න පුළුවන් එලි වෙනකන් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ඔබේ ලෝකය මට දකින්න මගේ ලෝකය ඔබට දකින්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළ නිර්වාණගාමි ප්‍රවේශයක් ලබන්න අපිට මේ පේන ඇහෙන දැනෙන දකින්න ලෝකයේම ඇති පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යථායි ධම්මේ කායෝ උත්තතායාති විනාශ භාව මල් පූජා කරන්න හොඳද නරකද මල් පූජා කරන්න හොඳද නරකද පූජාවට හොඳ මල් සහ නරක මල් තියේද
पूजा करने होंद नहीं मां मल पूजा कराने एकम आरमुन की मुकाद फरवेन दकी फरवेच मल पूजा करना पिपिची ओन का पूजा करला ये पिपिची मल याम से फरवाने देम मागे जीवित अतु मे लोकयम अनित्य निस्सार अतिवेला पेवतिला नतिवेलायान सुल ये नतिवीयान लोकयातुले लोकयट प्रियमनाप अपट प्रियमनाप सत्य यक्तियन ये सत्यट एक आयुत किला हित दीवन करगान तमा पुते मल पूजा कर अवबोधे युक्त पिलियल कोट ये मल पूजा करला बउन वडन आमिस निकांग एने वट मालतीला वीद्रुबी करे कट दालतिया ऐ वीदुर बीकर एक दाने पुते वातुर बागे अदाल है फारवेनो मट इति माल फारवेन डरे नाम पूजा केरु थान नहावने मेती हैं ने है दीर्घ काले अक लासन हो पावती इंदे थान नहावती आगन माल पूजा करनो त्रुष्णाव फारवेन मालटे वेन मालाक्ती आंडे अभी तो पुलुआ में इंदे पे එමනත්තම් පරවෙච්චි මල මහරි කමන්නේ ටික කාලයක් ඒක දිහා බල බලා බල බලා මෙනෙහි කර ගන්න පුළුවන් නම් එදාට වැඩිය අද පරණයි කියලා ඈ කන්නාඩිය දිහා බලලා එදාට වඩා අද පරණයි කියලා ඔබට බලා ගන්න පුළුවන් නම් ඩයි කරන්න නැතු මං දැක්කා මේ එංගලන්තේට ආවිල්ලා නාකියෝ පුතා කොල්ල වෙන්න හදනවා ना कि कालू करला डाई गाला हेड तीयला ना कि मन मालियो मन देखा है ना कि मन मालियो अतीत योबनो पोसो आने तिम्बर उत्तनीन तासा ऐसा नुसुपति तंजान्या वसलो इति थम पराभव तो मुका वायसीम वायोर्दवेला ना कि बेच्ची आये थिंबिरी फलवागे देता ना खिमी चूटी गैटिसी आंटे केला गिली नेद एका परिहानी ये पाते नो आके लबु दुहांदरु आनु देन वादा ये मैं तो इन्हों ना की कम मकागन ओट्टू एनो अबुता मैं लो के कांड ये मकांड हम बेन्ने ये मकांड हम बेन्ने सामुगे ने आंडे नो मैं कातार इंद वेनो ये आतार इंद वेन पौड़ी काले या तुले जीविते दाकिन विंदिन पुलुआ ना एक तमा सात्य एनिसापिन्नतुनि लौतुरा बुदुरजानन वहन्से मे खारुम विपाक जायगानि मिन लोवदिनन्नट अकुसलयन् यटपत् कोट पसेकला लौतुरा तथागत बौद्ध दर्शनयट अनुव यथार्थवादी दियुनुवक् सपतक् विन्दनय करन्नट लोकये यथार्थय अवबोध करगानिमि महा प्राज्ञाव लबन्नट अत्ते कच्चानि पापकानि कम्म समादानानि गति संपत्ति पतिबालहानि न विपच्चन्ति उपदि संपत्ति पतिबालहानि न विपच्चन्ति काल संपत्ति पतिबालहानि न विपच्चन्ति पयोग संपत्ति पतिबालहानि न विपच्चन्ति विपत्ति सिद्धु नोवन मे संपत्तियन् टिक जीविते करगन जीवित गमन जायगान्नट ओबट ज्ञानय कुशलय अवबोधय शक्तिय निरतुरुव थुनुरुवने अनंत आशीर्वादयेन लबेवा 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 किला साधु किला प्रार्थना करान आकाशट्ठा च बुम्मट्ठा देवानागा मैद्दिका पुण्यंथं अनुमोदित्वा चिरं रक्खन्तु लोक शासनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंथं अनुमोदित्वा चिरं रक्खन्तु धम्मदेशनं आकाशट्ठा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यंथं अनुमोदित्वा चिरं रक्खन्तु मं परन्ति खाले पिरिमह गन्नत् ओने පිරිකර අනුමෝදන් කරන අතරේම මම පින් අනුමෝදන් කරනවා හැමෝම හයියෙන් සාදුකාරයක් පවත්වන්න ඉච්ඡිතං
පච්චේතන්තු යං කිප්පමේම සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී අතා ත්‍රායතර තිලක සකලඥය සාගර පාරගතානි සේසනායක ගුණරත්න මන්දිරාය මහනෝ භාග්‍යවත් ලෞතුරා තථාගත මාමේනී බුදුරජාණන් වහන්සේ විසින් මధుර මනෝහර කොට කුරවීකනාද ගම්බීරාලාපෙන් දේසිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් කොටසක් එංගලන්තයේ හිරු නොබසිනා අධිරාජ්‍යයේ කිංස්බරි ශ්‍රී සිද්ධ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේහි ධර්ම මණ්ඩපයේදී දේශනා කරවාගෙන වතපිළිවෙතෙහි යෙදමින් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබුවා වූ ධර්මශ්‍රවණාභිලාෂී උත්තම සියලු දෙනාම ලද ඒ උතුම් පින් බලය කරන කොටගෙන ඔබගේ නාමයෙන් ජන්මාන්තරගත වන්නට යෙදුනා වූ ඇදූ වැඩූ තනු ගුරුවර දෙමාපිය බඳු මිත්‍රාදීන් සුජීවත්ව වාසය කරන ඔබ ඇදූ වැඩූ තනු කුල දෙටුවෝ පින් ගන්න වේ නම් මේ සියලු කුසල් ඒ හැම දෙනාට වේවා සසරේ අතරමන් නොවේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සනසීම ලබත්වා අනතුරුව මේ පින් කුසල් ඔබ හැම දෙනාගේම ද නමින් පිහිටා නරක දිරිය ප්‍රේත අසුර ආදී සතර අපා දුක් වලට නොපැමිණ චාතුර්මහරාජක යාමේ තුසිතේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්ති සංඛ්‍යාත වූ සදිව්‍ය ශ්‍රී සම්පත් වළඳා මනුලෝ උපදනා කාලයක් ඇත්තේ වීනම් පෝසත් බෝසත් මහා මන්දාතු ආදී කුලවත් ගුණවත් රජ දරුවන්ට සෙයින්ද ජෝතිය ජටිල මෙන්නක පූර්ණ වර්ධනාදී පිම්බර මහා සිටුවරුන්ට සෙයින්ද අපරාපරිය වේදනීය අකුසල කර්මයක බලයෙන් ඔබ ස්ත්‍රියක වන්නේ නම් සුමනා සුජාතා විසාකා යසෝදරා වැනි කුලඟන දේවීවරුන්ට ලෙසින්ද කලට මුත් අකලට නොනස්නා වූ සුවචකී කරු දූ පුත්‍ර ගව මහේ ස්වර්ණ මුත්තා මාණික්යාදී බහුභෝග තන සම්පත් ලබා ලැබූ සම්පත්තීන් කෙරෙහි ආලය ආදරය නොවඩා ධර්මඥානයෙන් යුක්තව දාන ධර්මාදී මහා පින් කුසල් රැස්කොට ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං ය යන බුදු වදන් මනාව අවබෝධ කරගනිමින් සංසාර දුක් නිවා ලබනාමා නිවනින් සනසීම ලබන්නට ඔබට මට අපට හැදූ වැඩූ තනූ ගුරුවර දෙමව්පියාදී සෑම සියලු දෙනාටම මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීප හේතු වාසනා වේවා වෙත්වා වෙම්මායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතු දෛ කාරණක පින්නතුනි අපේ ගෞරවනීය පන්දාම්බුන් වහන්සේ පැය දෙකකට ආසන්න කාලයක් මේ උතුම් ධර්ම දේශනාව ප්‍රවැත්වුවා ධර්ම දානමේ පින්කම පූජා වෙතාම ගෞරවයෙන් ඔබ අප හැමදෙනාම මේ සිත් ගුරුදේවත්වම නායක මහින්ද වහන්සේ මේ විහාරස්ථානය ආරම්භ කරන්න අපිට මේ වගේ උතුම් පින්කම් කරන්න ඉඩපාසලන් සලසා දුන්න අපේ ගුරුදේවත්වම ගලයායි පී දසේ නායක මහින්ද වහන්සේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝ නායක හැටියට ශ්‍යාමෝපාලි වංශික මහානිකායෙන් මලතු පාර්ශ්වයෙන් අසිරි පාර්ශ්වයෙන් සම්මාන පුදු පුදා ලැබපු එම්බී නාමයෙන් ගෞරව පුදුන් ලැබු ගෞරවනීය වන්දනීය අපේ ගුරුදේව නායක මහපාලන මහන්සේ මේ වෙලාව ඉතාම ගෞරවාදරයෙන් ශ්‍රීපත් කරනවා විශේෂයෙන් අපේ සියලු දෙනාම සාදුකාරයක් පවත්වන මොහොතේම අඩුපාඩුකම් අපට ක්‍රියා දෙමින් ප්‍රඥාව නෝන වඩවන්නට මේ උදාරතර පින්කම පූජාව සිද්ධ කළ ගෞරවනීය අපේ පඬිත් හම්දාන් වහන්සේට අපේ ගෞරවාදර ස්තුතිය පළමුවෙන් පිළිකරනවා පිරිනමනවා පුණ්‍යානුමෝදනා කරනවා චිරාත් කාලයක් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප හැම දෙනාගේම දෙලොව හිතසුව පිණිස ජීවිතයේ හැම දෙනාම සාදුකාරයක් පවත්වන්න වඩා ආලෝකමත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දේශනාවන් තවතවත් සිද්ධ කරන්න උන්වහන්සේට
තුනුරුවනි ආශිර්වාදයේ අසිරිමත් ජයමාබෝ හාමුදුරුවන්ගේ දලදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයේ සලසේවා කියලා සාදු සාදු ප්‍රකාශ කරනවා සියලු දෙනාම ඔහොම වන්දනා කරගමු अभिवादनशीलिस्स निच्चं उद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति मिनाते समिच्चतु බටේ සඳහා දායකත්වයෙන් අනුග්‍රහයෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අද මේ උතුම් පින්කම සංවිධානය කරපු අපේ දායක පින්තුන් ඔබ හැම දෙනාටම පොඩි සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඒකත් සහභාගී වෙලා පින් සිද්ධ කරගෙන එයාට පින් අනුමෝදන් කරමින් මේ කටයුතු නිමා කරන්න හැටියට බොහොම ආදරයෙන් කරුණාවෙන් හැම දෙනාට මතක් කරනවා. හැම දෙනාටම පුණ්‍ය සම්පත්.